යිස් සබ සන්ධාවක් දරුවුණේ බදුුට බලමු තාටික ලාසික පටන් ගන්න කලින් තා කීපතෙන කෙටුතුවයිල කියලා මතාව විනාඩි දෙකක්තුනක් වල්ල අපි ගනිවද පන්තතිප පටන් ගනිම bin kita balamu kita bala lapi klaseka pettangamu හරි එම් වැඩේ පටන් ගමු නේද හරි එන දරුවනය සුභ සන්ධ්‍යාවත් පේවා ආයුබෝවන් අද තමයි ස්්‍ර වෙලාම හම්බවෙන්න සෞඛ්‍ය ක ලාසකේදී නද දොට අපි අද වගේම අපි හෙටක් හම්බ වෙන මේ වෙලාටම සුපුරුදු වෙලාවට පහාමාර. එකට ස්ත්‍රලාම හම්බවෙච්ච හින්දාම මංක අවද කියල චුට්ටක් කිය පටන් ගන්නම් නද එදා ඔයාලා. ල නිදසි හිටිය නම් මට කතාරක් ොඩ්ඩි වෙලාවයි කතා කරලෙු වෙලාවක්න කතා කරන්න බැරවුණා මම ප්‍රසන්දික පොෂ්පවගුමාර නේද මගගේ නම මමන දැනැට් රජයේ පාසලක ගරුවඩටඉක්විර අපතේ අවුරුදු අටක් විතර සේවය කරනවා ඉතින් සෞඛ්‍ය සාරිික අධ්‍යාපන විශය තමයි ම විෂය විදිහයට කරන්නේ ඉතිං ඒත් එක් අපි එතනින් එහාට වැඩ කටයුතු කරගෙනයමු හිතනවා මට පුලුවහන්දේ උපරිම විදිහයටටවා ලට දෙන්න පුලුවන් වී කියලා ඒ වගේම මම හිතනවා මගින් උපරිම දෙ ගොල්ලොත් ගනී කියලා මම හිතනවා යි එන අපි වැඩේ කරගෙන යමු. එනම් මම අද හදිසියම තමයි මේ යුට් එක දැම්මේ ඉදිරිීදේ ඉදිරි ලාසස් වලදිී හෙමවෙන්න නැතිවේයි එනිසා හදිසයෙන් හට තිබ ක ලාස්සය කන එකන ම හෙට රෙඩි වෙලා හහිටිය එකත් එක් න්න ඔ අද පියුට් එකක් හම්බවනාාව ඔබට සමාටම මේක පිින් කරගන්න බැරිවෙන්න ඇති ගැටලුවක් කරගන්න එපා එක අපි ප කරගමු පින්ට් කරගෙන අපි ඒකත් එක් ඉස්සර හටයමු ඉහමුණුත්තේම හොඳයි කියලා හිතනවා එනම් මම චුට්ටක් ැන්වලට පොත හම්බේලාත් නෑන නේද එනිසා ම මේPD එක දාන්නම් ලාසික ධාන එතු රට පුළුවන් ඩන්නෝඩ් කරගන්න පුළුවන් හම් බලන්නම් මේ ප්‍රමාණය ධන පුළුවන් මට්ටම එකද කිය චුත්තක් බලන්නන් චෙක් කරලා මම හිතන්නේ ගැටලුවක් වෙන්නේ නැති වී එහෙම ගැටලුවක් වනොත් එහෙම මේ පඩ එක එකන මකද මේ පොත්තපුතේ පාඩම් ඔක්කෝටම එකන කොටස් දෙකක් තියෙනවා එක එක කොටසක් විදිහට තමයි මේ එක තියෙනර දාන්න පුළුවන්ගබයි පිස්සක් ඉතර තියෙන දාන්න පුළුවන් දොට ඔබට පුළුවනි මෙන්න මේක ෝ කරගන්න පුළුවන් ඉට පස්සේ මම කියන්න ඔබට පුතේ තියන පාඩම් ටික චුට්ටක් කියලෙ නම් පටන් ගන්න කලින් එ තමයි ඔබගේ නිර්දේශ එෙනම් ඔබගේ විෂය නිර්දේශය ගත්ත හම තැඟ අපි හත වසරේවානය කරන්න එනම් හතවසරති මෙන්න මේ පාඩම් කිහිපයෝ ඔබට ඉගෙන ගන්නට සිද්ධ වෙන මෙනි මේ පාඩම් ටික මඟ පහු කියන්න ඒ පාඩම් එක මොනවද කිය එක මේ ස්ක්‍රීණක ෂයා කරල යෙක මංහිතනම් පුතාාවට පේෙනවයි ඇතික පේෙනවද මට කියන්න අවශ හ හොයි තැකකතේ හරි හරි රිගෝඩ් හරි හරි මහොඳයි තැක රයි නම් පලවෙනි වාරය මෙන මේ පලවෙනිවාරයේ සමන්විත වෙන මෙන මේ කොටස් ටික තමයි අපට කරන්න තින්ම පාඩම් විදිහට ඇැන්වලා හයේ නන්නේ හැබැයි ඔයාලපුතේ අනිත් ළමයිට වැඩි පියවරක් ස්්‍රාකීින් තියෙනවා අන්න ලොකු ජාන්සකක් ලොකු දෙයක් ඒක අනිත් අ අතර ඔබට කැපී පෙනෙන මලක්වට පත්වෙලා පත්නට හැකියාව ැබිල තින මේ යිල්ලනින් අයතනය හරහා එක ලොකු දෙයක් හරි එනම් සෞඛ්‍යවත් සමාජයක් ගොඩ නැකීමට දාකිවින් මෙ මේ පළවෙනි පාඩම අප තියෙනවා පලවෙනි පාඩන ව මේ විදිර ගත්තාහම ඔබට පලම් පාඩම ඒ හරි හරි ඉඩී අඳින් එපා එහමුණොත්වයම අපට වැඩේ කරගෙන යන්න බැහැ නේදහරි දංවාලට අපහෝ අඳන්න බැරිවේ ඉී යි අරිනේ? ඔ පත්ය ඔව හතේ පන්තිය හරි දැංහගන්නහර එතට මම කියන්නේ යන්න ස්ත්‍රවෙලා පන්ය ඔව හතේ පන්තිය හරි හේ පන්තිය ශල් පන්ති අරුතෙන් ලමයිගේ කල නත්තා අර කලින් හයට ලමගේ න ිකක්කු ගන්නවවද මේ ටිකවෙලාවත් ඉ්බ පහමාරවැෙන්ඩට ඉවර කරේ නෑ ටිකවෙලාවත් ඉබා හරි නැපතේ ම පහා හමාරයට පටන්ගත තාම පන්තිය පටන්ගතය නැහැ ම කියන්න පටගත නෑ තාම ඔයගොල්ලත්ත එකද පලවෙනි දවස නිසා ගොලන්න චටි දවල්ටිකක් කියන්න හිතුවා. ඒකයි මේ කියන්න සෞක්‍ය තමයි දැන් අදබි කතා කරන්නේ පහ මාරිදං අත වෙනක අද ප න හරි මම කියන්න දරුවන ගේ ටික කියන්න කරාදුස? නෑනෑ එදා කරේ නෑපතේ අද තමයි ඉස්රේලාම දවස හෙටත් අපි උට්ට එක ගන්න බැරවුණානේ. හරි හරි උනු උපකට උත්තර දෙන්නම් මම දැන් හගන්නක ඒක ගැටලුවක් කරගන්න එපා මගේ පුතාලා. හෙටත් අපිට සෞඛ්‍ය දවත් තියනවා හට අපි සෞඛ්‍ය පරුදු දවස එන අපි හෙටත් හබ වෙනවා අදත් හම්බ වෙන. එතකොට ඔබට පුත්තේ හෙට වෙද්දි හෙටව හිට පුරුදු වෙලාට හිට තියෙන ඔබේ ලාලස නො ගන්නත් හරි මොම කියල දෙන්න ඔක්කෝොම පිල්ිියලට කියලා දෙන්න රි ඔක්කොම් පිළියට කියල දෙන්නම් මෙන්න මේතික ඉස්ලාම් ඔබට තියෙන පාඩම්ටික පලවෙනි වාරය සඳහා එතට පුතේ ඔයාලටතිෙනවා පලවෙනි පාඩම දෙවිනි පාඩම සටනත්දා ගත්ත තමක් නෑ පැත්තකින් පලවෙනි පාඩම දෙවනි පාඩම ආදරය ලබමු සුරක්ෂිතුයමකෙන දෙනි පාඩම නි පාඩම ජනක්‍රීඩාවල නිරතවම් අප ලස්සනට ජනකවිටිකක් කියලා ජනක්‍රීඩාටිකක් පෙන්න්නලා වැඩේ කරන්න පුළුවන්වෙයි ලකාරණ වොලිබෝ නෙට්බෝල් ප පන්ඳ කියෙන ඔන්න පාඩම් හය තියෙනවා අපට පලවෙනිවාරේ පාඩම් විදියට පාඩම් හයක් තියෙනවා න ඔ පලවෙනිවාරය තින පාඩම් හයත් එ තමයි අපි කට යුතු කරන්න නං ඔය පාඩම් හයමෝඔබට මම කියලා දෙවා මෙන්න මේ වාර එ ඉඟ කාරණය ඇහුවනි මොනවදනි පොත් කියන එක පතාලට එක පොතක් කිබ්ප ඇති ප ඉට අමතරද මංපුතාලට මෙන්න මේවාගේ තුට් එකක් දෙනවා මේගේ ට් එකක් දෙනවා අපි කිියට් එකත් එක් කලා ඉතිරි වැඩ ටික කරගෙන යමු නම් මේ ු් එක පිින්ට කරගත්තොත් හොඳයි නද හරි වෙලාවත් ඔබට මේක ප්‍රින්් කරගන්නලද කරගන්න ුණනේ මරි හරි හරි එකඋ විසඳම දෙන්න දරුවන බැරි වෙලාවත් මේක්ක පිින් කරගන්න බැරිගුණා නංග එහෙම අපි මේ ලස්සනට මේක පිළිවෙලට ලියාගෙනයම් ඉන් පස්සේ ුට් එක තාම අප අපි මවෙලා දෙන්නම් පුතාලට තියව් එක පින් කරලාගතට පස්සේ අපි අපත් ුට්ේ ලියාගෙනයම් ඊළඟ සතියේ ු්හමහලින් මේට වැඩක් තියනෝ ැඟෙනන්න පොත් ප්‍රශ්නය විසඳුණා නේද හරිනේ පොත් ප්‍රශ්නය විසඳනාා ඩ පොඩිපොතක් හොඳට ඇතිදරුවන මොක දබි ටියුට් එකක් කරහන මේ හගන්නක ටියුට් එක ප්‍රින්ට් කරලා ඔබ ලියගෙන යනවනම් ඔපට පොඩිපොතක් ඇති හොඳටම හැබැයි ු් පින්ට් කරගන්න නැතිව ඔබ මේක සටහනක්බේ පොතේ ලියාගෙන යනවනම් ඔපට සසිියර් පොතක් වග තබා යනීම ඉතාමත්ම හොඳවාඩා ආරි දැන් එන අපි නඩට යම ග හරිපුත හරි හරි එ දැන්ගන්න අවශ්‍යම දෙයක් විතරක් නේද අවශ්‍යම දෙයක් විතරක් ඔන්න අහලාපි වැඩේ එතිනින් ඉහාට ඉදිරියට කරගෙන මු යිට් එම් කොන්න හරි හත වෙනකම් පහ මාරි දම් හත වෙනකම් ඔබට මේ ප්ලාස්සික ජොයින්ලයින්න පුළුවන් හරි එකද හවියක් පත් ධාන්නද? කවියක්ක්ක් දාන්න පුළුවන් අපි කවි දාන්නත් පුුවන් කවි කියන්නත් පුළුවන් අපි කවි කියමූ කවි දාමෝ යක්කොම කරමමු යි හරි එ දැන් මේ හම් නෑ නේද පොටතාමට කියන්න උ හම්බෙලාද තියෙනතාම හරි දැහ ගන්න විසිඳදුමක් පවිදිහට මන් දඩුවනේ ඔබට මේක පිියප එකක් විදිහටන තියෙන්නේ ම එක යාලගේ ්‍රරප් එකට දානවාද එතකොට පුතාලට මේක ගන්න පුළුව මේක ඩනලෝඩ කරගෙන බලාගන්න පුළුවන් ඒක කාරණය ඉළඟ කාරණය පුතාලාගේ ගාව ඉන්නවන ඔය කලින් අවුදුවල හිටපු අයලාක් කලාගේ හොතක් පොඩ්ඩකට ඉල්ලගන්න පුළුවන් අන්නේ හෙමත් අපට මේ වැඩේ හදාගෙන යන්න පුළුවම තව මාස්සකින් විතර යාලට මාසකින්දයකින් නවරද පටන් ගතර පස අලුත් පොට්ික ලබේ අප එතක හම වෙස කෙන වැඩේ කරගෙන යම්යි එි යම් පන්තිය වැඩ පටන්ගන්න යම් එන ඔය මූලි කරික අපි අද කතා කරේ අපහට වැඩේ කරගෙන යම් යනවාපුතේ සෞ පවුල් පරිසරයක් ගොඩනගමු කියන පාඩම තමයි පලවෙනි පාඩම විදික තිය සෞකවත් පවුල් පටසරයක් ගොඩනගම එක යාලගේ පොතට ගියොත්තයම හමෝගාව පොතක් නැති නිසාම පොතක් චුට්ටක් ෂයා කරන්න ොතත් ෂයා කරන යන ගමන් යුට්ටිකේ වැඩක් කියලා දෙන්න ම හිතනවා අහෙම ක ඒේතුව තමයි හැමෝමගාව ක් නැහැ නම් පාසල් පෙළ පොතක් නැහැ ඒ නිසා හරි එනම් අප එතන එහාට වැඩේ කරගෙන යමු පලවෙනි දේ හලවෙනි පාඩ. ඉට අමතර ම ඔබත් එෙක්ක. ඔගේ හයවසර හරි හයවසර පොත් දත්තහම හයවසර පොතේ තින පාඩම් මං අතරින් පතර කරගෙන යන්න ඔබට ආපහු හයවසර දැනු චුට්ට පටක් කරලා දෙන්න අලුත් කරලා දෙන්නක් එක් කළ. පොත්පුතේ ගන්නමං ආපහොඔන්න පොත් පිළිබඳ කියනවන්න ඔන්න අපහුදුුවක් හනවා පොත්කොහොමදෝන කියලා පොඩි පතක් ප්‍රමාණවත් ටියුට්ට එක පිින් කරගෙන ඔබට ටියුට් එක වැඩ කරගෙන යන්න පුළුවන් ඉතාමට්ක් පෙන් කරගන්නමෙනෙ පෙන් කරගන්න බැරි කෙනෙක් න්න සියල්පොතක් ඇරගෙන මේ පිළිලට ලියගන්න ගයාට කමක් නැහැ හරි ඔන්න දැන් අප එවා වැඩේට මොකක් සෞ්‍ය කියන්නේ හරි කට හරි එක් කෙනෙකුට කියන්න පුලුවන්ද මොකද සෞ කියන්න පුුවන්ස මන්න න්න හො ලමයිටකක් කියන්න නෑද හොඳට අභියෝග බාරගන්න ලටිකක්න්නවා ඕ හරි රි හරි බෙරකුටත් බේරකුඩ ගුඩ හ හරි 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 දැන් හගන්න කොට හරි බෙරිගුඩ් හරිම හොඳයි හරි කිය පුත්තර හරි ල කොට්න බෙන්නේ ඕ මම පොටක් ස්්‍රිනක ලොකු කරා හරි රි එම් දැඟහගන්නක පෙරකුඩ මුවුණුත් හරියට කිපන මෝම හරියටක ොතේන්න කාලෙ අපි ඉගැෙන ගන්න කාලේ මෙම තමයි සෞකය කියල කිවේ ෙඩක් දුකක් නැතං අන්න සෞඛ්‍යවත් මිහේ කෙලා කිව ලෙඩක් දුකක් නැත්ත හැබැයි ඊට පස්සේ ඔන්න චටි වැඩක් එට පටක් මකති වෙචි වැඩේ එ වෙච්ච වැඩේ තමයි ලෙඩක් දුකක් විතරක් නෙමේයනේ ලෙඩ දුකක් නැති අයටත් ය මා සෞෙවත් බරි අන්න හරි ඊට පස්සේ ලොක තිනවා ලොක සෞක සංවිධානය ලොක සෞක සංවිධානය කිව්වා නැ නෑ නෑ. ලෙඩදුක් නැතිවීම විතරක් නෙමේ. නැද ලෙඩදුක් නැතිීම විතරක් නෙමේ. තව තියනවා තව තියෙනවා. තව අංග හතරක් තියෙනවා අඇ කියලේ ගොල්ල කිව්වා. අන්න ඔය අංග හතර? ය අංග හතර කාග හරි තියෙනවන ලෙඩ දුක් නැතිවෙලා ඔය අංග හතරත් අන්න සම්පර් වෙලා තියෙනවා නම් අන්න කිව්වා සෞඛ්‍යව ජීවිතයක් එහෙම නැත්තන් ම ගරෝප් එක දානවාපුතේ ටෙස්බුක් එක දාන්නහ යි් අන්න සෞඛ්‍යවා ජීවිතයක් ගත කරන්න පුළුවන්කිෙ ලෙවා ඔන්න ඔය හතර තමයි දැන් මං කියල දෙන්න ෑන් ඕක හයවාසර පොතේ පලවෙනි පාඩවේ මස දෙකක් තුනක් පවිතිර කර පාඩම. එපාේවා සෞඛ්‍ය විශේ පාන පානමක් දිර යන හයවසර කී හරිස් සහරි කරන්නේ ලස්සනට කරගෙන යමු මෙතනින් හට. එනම් දැන්ලියමු සෞඛ්‍යවත් ජීවිතයකට හේතුවන අග හේතුවන අංග දරුවනේ හතරක් තියනවා. එම් ඔන්න මම ටියු්ටගේ පලවිනි කාරණය විදිහට කියනවා. සෞඛ්‍යවත් ජීවිතයකට හේතුවන අංග අංග හතරයි. එකෙන් එකක් තමයි අපේ කායික යහ පැවැත්ම කියන්න පලවෙනික තමයි දරුවනේ කායික යහ පැවැත්ම මෙන්න මෙයා කායික යහ පැවැත්ම. යික යහ පැවැත්ම අදපුේ පලවෙනි පාඩම කරන්න අපි පලවෙනි පාඩමම පටන් ත්තා අප ඉදිි පාඩන් ට එතින් හාට කියාගෙන යමු කරගෙන යමු නං වන පලවෙෙන එක කායික යහ පැවැත්ම ඒ තමයි ඔබට පලවිනිීම එක අපේ ඇග අපේකායර් නේද අපේ ඇග ලඩ වුනොත් අන්න වැඩක් නැහැ සෞඛක්‍යවත් ජවිතයක් ගට කරන්න බැහැ හෙන අප ඇඟ තිය ොන නිරෝගීම සරීරයේ හය තියෙන් ඕන එම් කයික යහ පැත්ම. දෙවනි එනම් අ දෙව නිියක් නම් අප අපි කෙනවා මානසික යහ පැවැත්ම කියලා කියවා මානසික යහ පැවැත්ම එ මානසික යහ පැවැත්ම.. ඔබගේ අහන්න පුලුවන් සෞඛ්‍යවත් ජවිතයට හේතුුණ අංග එමනැත්තම් ශෂේෂත්‍ර යහ පැවැත්ම මෙන්න මේවාගේ නම්වලින් අහන්න පුළුවවා. ඕ ලියන්න ඕන ලියන්න ඕනි කිවට්ිකේ දරුවනේ ලියන්නටනි කිවුට්ට එක නැත්තම් ගුල පෝම් එකෙන් ගුලට්ස්ටික දාගන ගුලට් එක දාගන අපි ලියාගෙන යමු පස් ලියන්න උත්ත්‍රට ලියගෙන මිට පස යවු්ි ප්‍රින්් කරගත්ත ගන්න ලට කිවට්ිකේ ලියන්න පුළුවන් දරුවන එනිසා ඇැටළුවක් කරගන්න එපා හරි ආයෙත් කියන්න දරුවනේ අලවෙනි එක කායික යහ පැත්ම කායික යහ පැවැත්ම දෙවැනි කෙනා. මානසික ය පැවැත්ම න මං ආපව් කියනවා දරුවනේ මානසික යහ පැවැත්ම කායික යහ පැවැත්ම ළඟ එක නම් මානසික යහ පැවැත්ම කායික යහ පැත්ම මානසික යහ පැවැත්ම. හරි. ඔන්න තුන් වෙනයා තුන්වෙෙනෙන අපි කතාගන්නවා මනස ලෙඩවුනොත් ඔ කොටම වැඩි. මනස ලෙඩ කරගන්න හොදනෑ කොචරහි මට බෑ කියන්න හොඳනෑ මට පුළුවන් ගෙසයි කෑන් මට පුළුවන් අන්න පුතේ මට පුළුවන් කියලා හිතන්න මනස ලෙඩ කරගත්තොත් ඇඟ කොටෝම ලෙඩ වෙන මනස ලෙඩ කරගන්න බෑ තුන්ගෙන එක්කනා. සමාජය යහ පැඇත්ම ඔන සෞඛයක් ජීවිත අප සමාජී වසයෙන් අපි සමාජය යහ පැඇත්ම පටයින්නට ත් එ එකක් හොන ඉන්නට ඕනනි සෞක්‍ය සම්පන්න වන්නට ඕනි එනම් සමාජීයේ යහ පැවැත්ම තුන්ගෙන එකනා යික යහ පැවැත්ම දෙවනි එක් කනා මානසික යහ පැවැත් තුනනා සමාජීය ය පැත් සමාජීය යහ පැවැත්ම සමාජීය යහ පැවැත්ම මේ වචන නොහුරු නෑ අවසර ම ටික හාහුනා ඇබැයි ඉතිං එන්න ලෝඩ් එක ඉදිර තම යහුනේ එ පාවෙන්නඩ අහුවෙන් ඇති වැටිකක් නේද හරි සමාගයේ යහ පැවැත්ම ලකට අපි අමු හතරවෙෙන එක්කන ගාවටඒ තමයි පුතේ අධ්‍යාත්මික යහ පැවැත්ම අධ්‍යාත්මික යහ පැවැත්ම මෙන්න මෙය තමයි හතරවෙනි එක්කනාා අධ්‍යාත්මික යහ පැවැත්ම හරි අයත් කියන්නන් දරුවනේ කාහික යහ පැවැත්ම අලවෙනි කෙනා කායික යහ පැවැත්ම නැරි දෙවැනි කෙනා මානසික යහ පැවැත්ම තුන්වෙනි කෙනා තුන්වෙෙන කෙනා සමාජයේ යහ පැවැත්ම තුන් වෙනන අපති සමාජයේ යහ පැවැත්ම හතරවෙෙන කෙනා අධ්‍යාත්මික යහ පැවැත්ම අධ්‍යාත්මික යහ පැවැත්ම නම් කායික මානසික සමාජයේ සහ අධ්‍යාත්මික කියන කොටස් හතරෙන් යුක්තවීම තමයි අපි සෞඛ්‍යවත් ජීවිතයක් නැප්තන් සෞඛ්‍යවත් බව කියලා කියන්න. හරි දැම් මතකද ලියගතා අතරාපහව කියමුද අපි පංචඩ අවස්ථාත් දෙනාක බලන්න කියම් අතරපුතේ අධ්‍යාත්මිකය හපැවැත්ම අධකය හපැවැත්ම.

හොඩ ඔය හතරෙන් කෙනෙක් ඔය හතරම තිබිලා ලෙඩක් දුකක් නැත්තන් අන්න කියනවා අම්මෝ උණ සෞකය කිය කියෙන හොද්දම සෞඛ්‍ය සම්පන්න පුද්ගල එක් කියලා කියනවා පියෝකට ඒ තමයි සෞඛ්‍ය ජීවිතයකට ඔන්න හේතුවන අංග හරි දැෙන අප යමු චොට්ටක් ලඟ පොඩි මාතෘකාවකටය මොකද මේ මාකා සෞඛ්‍ය ප්‍රවර්ධනය සෞක්‍ය ප්‍රවර්ධනය මේකල්ලි ලියාගෙන අපි එතනින් ඉහා වැරයට යමු සෞ ප්‍රවර්ධනය සෞ මෙන්න මෙ මේකාන්න බලාගැන්න ම දෙන්නම් ඒකට පොඩ්ඩි දෙයක් සෞක්‍ය ප්‍රවර්ධනය හ ප්‍රමෝෂන් කියලා කියන අන්තන පේනවාගේ මේ බලන්නක ඉන්න කට්ටිය ලස්සන බෑන මේ කට්ට හිනා වෙලා ඉන්න මේ බලන්නක ව්‍යයම් කරන ලස්සනට ඉන්නවාකට්ටිය සෞ්‍ය ප්‍රවාර්ධනය අපි මේ පොඩ්ඩක් ලියාගම් සග නමත් ම ප්‍රසන්ධික පුෂ්පකුමාර නේද හරි එන හරිපුතේ සෞ්‍ය ප්‍රවර්ධනය ඔන්න අපි මෙටික ලියාගම චුට්ටක් ලියාගම උතනය අපේ දෙවිනි ප්‍රශ්නය තමයි මේ තියෙන්නේ සෞ්‍ය ප්‍රවර්ධනය කියන එක එනම් සෞඛ්‍ය ප්‍රවර්ධනය කියන්නේ දරුවනේ මන මම අපහු කියගෙනවා දෙවිනි ප්‍රශ්නට උත්තරේ නතන් දෙවනි කොටසට උත්තරේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කියන්නේ දරුවනේ සෞ්‍යට බලපාන සාධක ඔන්න හගන්න සෞඛ්‍යයට බලපාන සාධක සෞ්‍යට බලපාන සාධක තම පාලනයට ගැනීම මගින් ඕනම් ස්ක්‍රරෙන් එකේ වාලට පේන තියෙනවා උත්තරය න බලාගෙන ලියාගන්න පුළුවන්. සෞඛ්‍යයට බලපාන සාධක කද වෙන්නේ. තම පාලනයට ගැනීම මගින් තමන්ගේ පාලනයට ගැනීම මගින් සෞඛ්‍යතත්වය දියුණු කර ගැනීමට පුද්ගලයන්ට හැකියාව ලබාදීමී ක්‍රියාවලිය රක් කියෙනවා ඔන්න සෞඛ්‍ය ප්‍රවර්ධනය කියෙන පොඩ්ඩක් දිග වැඩි ඇති පඩන්නම් කරන්නව වෙන එක්කනෙ හැම්ම දෑ මහනෙක්කනේ පේපර එකකට පලවෙනි වාර්යත් අහලා දෙවැනි වාර අහල තුන්ව නිවාර්යත් අහනකෙන ඒ තරන් අමතක කරන්නව නෑ මෙන්න මෙයා කවුද සෞඛ්‍ය ප්‍රවර්ධනය එනම් අපි සෞඛ්‍ය ප්‍රවර්ධනය ගැන ඔන්න ආහෝ ම කියන කිය දෙෙනවා කතාලට කියල දෙෙනම් මතක හිටින විදිට කියලදෙනවා සෞච්්‍යයට බලපාන සාධක ම කියලෙන තාටික මොකද මේ සෞඛ්‍යයට බලපාන සාධක කියල ්‍ර තම පාලනයට ගැනීම තම පාලනයට ගැනීම මගින් තමාගේ සෞඛ්‍ය තත්ත්යේ දියුණු කර ගැනීමට තමාගේ සෞඛ තත්වය දුණු කර ගැනීමට පුද්ගලයන්ට හැකියාව ලබාදීමේ ක්‍රියාවලය න උද්ගලන්ට හැකියාව ලබාදීමේ ක්‍රියාවලියට අපි කියනවා සෞඛ්‍ය ප්‍රවර්ධනය කියලා නං උත්තර ඔබලියන උත්තරය ඔබලියන පිළිතුර දරුවනේ මෙන මෙතැන්ට එන්නට ඕනි මෙන ඔබගේ පිළිතුර සෞඛ්‍ය ප්‍රවර්ධනය යනු සෞ්‍යයට බලපාන සාධක සෞකට බලපාන සාධක හම පාලනයට ගැනීම මගේ. හම පාලනයට ගැනීම මගේ. සෞකට බලපානසාධක තම පාලනයට ගැනීම මගේ. හමන්ගේ පාලනයට ගන්නවා. ලියන් ඕනි. යිත් අහන ලියන්න ඕනික ලියන් ඕනි දරුවනේ. ලියන්න තමයි ටියුට් එක න්නන්නේ ඔබට ටියුට් එක නැත්තන්ටුට් එකේ මෙ මේ පලවෙනි කොට සෝබලයා ගෙනතිනෙ හට උත්තරය ගුණු කරගන්න ඕනි පුත අපි ලියමුූ ලියගෙන යාමු යු් එක බට මුදරණය කරගන්න බැරිවෙන්න ඇැති මක් නැහැ අපි අදට සෞඛ්‍ය ප්‍රවර්ධනය කියලා දාලා චුට්ට අපි ලියාගමු සටහන තබාගමු නේද චු්ක් සටහන ලියාගෙන යමුඒකනේ මං මේ නැවත නැවත අයිතායත්කේ හරි යුට් එකේ ලියාගන්න යුට් එක නැති නං අපි වෙනම කොලේක හෝ වෙනම පොතක මේටික ලාගෙන යමු අපි එට පස ටියු් එක පින් කරගත්තරට පස් ටියුට් එක මේටි තුළත්රගම් තිය් එක ඇතුළ ලියාගම් ඊට පස්සෙ කර අනිත්තරේ තමයිඔ ටියට් එක පංච් කරලා පයිල් එකක් දිට හදාගම් එක එකතු කරලා පාඩමින් පාඩමට ඒකකේෙන් ඒකකේට දෙන ඔ ියට්ස් ිට එකතු කරලා. එක ගොනවා එක ෆල් එකක් හදාගම් ඔබට තියෙනවා පාඩම් පහලවා තොර පඩම් පහලට අඩුම ටියටස් පහලාකඔබට හම්බයකපුතේ. අවම? ම පහලාක රම්බේ ඉතා අඩුවෙන්න පුළුවන් සහරයක පොඩිපොඩක දෙකක් එකට එකතු කරලා යුට් එකක් කදල දෙන්නක් පුළුවන් එනිසා අපි කිව්ට්ස් ටික තියාගෙන යමු හරි පාලනට ගැනීම මග තමාගේ සෞඛ්‍ය තත්වයේ දියුණු කර ගැනීමට ඔන්න තමාගේ සෞඛ්‍ය තත්වයේ දියුණු කරගන්නට මකද කරන්නේ පුද්ගලට හැකිියාවල බාදීම කියාවලි තමයි සෞඛ්‍ය පවාර්ධනය කියලා කියන්න හරි දැන්වක් එනවා වැලත්ක චුටි වැඩටන්නන්න චුටි තාවකට හරි දන්න එක්කනෙක් කියන්න බලන්න ගල ඔක්කම දන්නවා. ටැන් අපිට මේ ඇයි මේ ඔන් Onlineයින් වලින් ඉගෙනගන්න මේ අවස්ථාවක් කම්බුණේ හොකක්ද අන්නොර ඉ කොරෝන ඉ හරි ඇයින හැද ඔන්න හොඳ ඇයි කරන ඇදෙන්න

හරි පුතරටික හරි ඒනම් සෞකෙට බලපාන සා ඔන්න බලන්න ගන්න ඕක කෝවි19ට කෝවිටට ගන්නකෝ ඇතලා අෙ බලපාපු සාධක තමයි ෝොවි එක කියන්නේ හෝ මහජර අපේ සෞකෙට බලපෑවා ඇයි බලපෑවේ මානසිකාතතිය ක චතය. සා චරීරය දුර්වලවීම නිසා ශරරය ඔවු ඒනිසා නෙමේ දරුවුණේ ගොඩම්ම සෞඛකයට බල පෑවිවෙන්න මෙහෙමයි ඔබගේ අසල් වැස්සිෝ වෙන්න පුළාම් පවුලයාම වෙන්න පුළුවන් පපතේ සෞක්‍ය මත්ත හිටිය නෑ අත්තිික හේදවාද අටි අත්ික හේදුවෙන නේද මොකද කරේ මාස්කෙක දැම්ම අද හරියට වාසේක දැම්ම නිකට විතර දැම්ම නේද එනත්? න්නො දේවල් කරේ නෑ. සෞකට බලපෑවේහින්දා. හැබැයි ඕ ඔයාගේ පාලනයට ගත්ත නම් තම පාලනට ගැනීමම් කහම තම පාලනයට ගත්තේ අන්න අධක හේදවානම් නද අට්ටික හේදවානං ඒම? ඔබ අට්ටික හේදවා නම් එහෙම නැත්තා තාමුණනාදක කරන්න පුළුවන්. මාස්කික හරියට දැම්මනම්. අන්න ඔබට මෙන්න මේවාගේ තත්ත්වයන් කරනම්. සෞකට බලපානසාධක අපේ පාලනයට ගත්තනම් එහෙම? පුළවාමමුකද කරන්න අපේ සෞඛ්‍යතත්වයේ දියුණු කරගන්නට පුළුව අන්න අපේ සෞඛ්‍යතත්ය දුණ කර ගන්නට පොළවා සෞඛ්‍ය තත්ත්වයේ දියුණු කරගන්න ඔන්න පුද්ගලයන්ට හැකියාව දෙන්න එකට තමයි ධරුවන්නේ අපි කියන්නේ වස් කටට දාන්නේ මවාාවරණය නේද ් නිකරනුත් පහල සමහරු දාන්නේ ඔන්න ඕකටයි කියන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කියලා සෞඛ්‍යය ප්‍රවර්ධනය කියලා හරි එනං අපි යනවා ඊළඟ කොටසට හරි අපි මි ලඟ පොටසට එනම් ගො සෞක ප්‍රවර්ධනය කියනකොටස ගැන අපි ඔන්න චූටි දෙයක් ලිව්වා යි අපි යනහෙන ඉළඟ කාරණය පවුල යනු කවුද පවුල කියන්නේ කවද පවුල කියන්නේ දන්නවාද පවුල කියන්න කවුද කියලා හරි කොබලන්න දන්න කෙනෙක් කියමු කාටද පවුලක් කියන්න මකක්ද මේ පවුල කියන්නේ යිද හරි හත්මුතු පරම්පරායම නම් ටික කිව්ව දැන් න්න මේද පවුල කියලා හත්මුතු පරම්පරායම නම්ටික කිව්වා හරි ඔබ හරි දැන් අපට මතක් කියන්නේෙ පවුලක් කිවොත් ෙදරන්න එකට කියිය විතරයි නේද එක පවුල කියන එක හරි එනම් ඔබ හරි අපි අපේ අම්මලා තාතලත් එක්කලාා ගෙදර එකට ජීවත් එෙනව නං අන්න අපි එකට කියනවා පවුලක් කියර ඔොන්න තේරුේ නෑ මොකක් දෙෙනම් පවුලක් කියයන. අපි අපේ අම්ම තාත්තා එක්ක අම තාත කියෙනෙ දෙමව්පියෝ එම් අපේ දෙමව්පියොත් එක්ක ඔන්න දෙමව්පියොත්ත එක් කලාමකද කරන්නේ. දෙමවපියෝොයි දරුවනුයි. දෙමව්පියොයි දරුවනී දෙමව්පියෝ දරුව ඔන්න කියෙන කට්ටිය. ඔක්කොම එක්කට ජීවත්වෙන තැනකට එකට ජීවත්වෙන ස්ථානයකට අපි කෙනාපුතේ පවුලක් කියලා. වලට මතකඇති වල ගෙනගෙන ඇති තවක් විශ්‍යාන්ට පවුල් වර්ග දෙකක් ඉන්න. විස්තෘත පවුලයි ඥෂ්ටික පවුලයි. මතකද. ම ඉරිගෙෙන අපේ ඉදිරි පාඩම්දි බල යි එන අපේ එනවා ඔන්න පවුල යනු කියෙට එනම් අපි ලයාගන්නුම් පොඩ්ඩක් මේක පවුල්ල යානු ඕකත්ද බවලයනු කියන්නේනා නං ඔන්න පවුලයානු දෙමව්පියන් සහ එන නොව ියයාගත යුතු දෙයක් මේ මම කියන්නේ පවුල යනු දෙමව්පියන් සහ ඔන්න අම්ලාතාතල දෙිය දෙමවපියන් සහ වෙඩගෝට් සිනට තමන් සම ගෙර සිටින හරි තාහරි හරිට මරි දෙමවුපියන් සහ මෙන්න එෙනම් උත්තරේ ලියන දැන දෙමවුපියන් සහ දරුවන් එකට ජීවත්වන ස්ථානයක් දෙමවුපියන් සහ දරුවන් එකට ජීවත්වන ස්ථානයක් ජීවත්වන ස්ථානය දෙමවපියන් සහ දරුවන් එකට ජීවත්වන ස්ථානය දෙමවුපියන් සහ දරුවන් එකට ජීවත්වන ස්ථානය අපි කියන මකක්ද කියලා කියන. දෙමවපියන් සහ දරුවන් එකට ජීවත්වන ස්ථානය පවුල නම්වන්න පවුලයනු දෙමව්පියන් සහ දරුවන් එකට ජීවත්වන ස්ථානයයි. හරි අලගපුතා ලියනවා නේද. හරි දෙමවපියන් සහ දරුවන් එකට ජීවත්වන ස්ථානයයි දෙමවපියන් සහ දරුවන්. එකට ජීවත්වන ස්ථානයයි මෝපයන් සහ දරුවන් එකට ජීවත්වන ස්ථානයයි හ එ අපි අමු එතනින් හාට අන්න හරි කොඩ වැසි වලටත් තියෙනපොතේ ඔබලාපුදේ උත්තර හරි කොඩ වැසිවටත්තු ගන්නනවා විස්තුතර පවුලයි ඥස්චික පවුලයි කියලා හරි එන අපි බලමු පොඩි දෙයක් කියන්න යන්නේ ළඟට ඒ තමයි හනේද ඊලකරේ නවා මෙන්න මෙහෙම ගෙවල් දෙකට අපිට ගෙවල් කියල තමා කියන්නේ හැබැ ගෙවල් කිව්වට මෙතන පොඩි පොඩි වෙනසක් තියනම්. ඔලා හලා තියනවද ගෙදරයි නිවසයි කල එක කතා කරන්න පුළුවන්. ගෙදරයි නිවසයි. गेई सााइ मुका में कदे ගෙරටත් හලයක්ත් තියෙනවා නිවස රත් පහලත් ගෙදරටත් බිත්ති තියෙනවා ගන්ට සමාන වචනයක් එහෙමද එම වෙයිද එම වෙන්න නෑ ෙ විරු ප විරුත පද විරුත් පදකොට ගෙතර නිවසයි සමාන පද හරි විරුත්ත පද ගෙදර නිවස හරි දැහ ගැන්නක දකේ පොඩිගත් තියන අපි බලමු මොනවාද මේ තියෙන වෙනස්කම් කියලා අ මම දැන් හරිට මෙහෙම කියන්න යන්නේ අපේ ගෙදර අපේ ගෙදර ස්වීට්හෝම් ය නද අපේ ගෙදරේ ගෙදර අපේ ගෙද අපේ ගෙදර කවදින්න අපේ ගෙදර අපේ ගෙදර අතා කරන්න පුළුවන් අපේ ගෙදර කවදින්න ම තගිවල් හරි ඔයාල හරි ඔන්න යක යහරි එය අපේ ගෙදර මේ අපේ නිවස උගත මේ අපේ නිවස අපේ නිවස කවදින්නේ අපේ නිවසේ වෙනකට්ටය දින්න අපේ නිවසේ අපේ නිවස වෙනකට්ටයක් දින්නේ ටන්නේ ටද ල යි අයියියක්කයි මල්ලී නංගේ ල සමයිගේතිෙන් රි ල හරි දැ හග එතකොට දැන් ඔය දෙකේ මින් එක කට් කියයෙන අපපා ද මාර ප්‍රශ්නය යක්න වෙන්නේ හරිොතේ ඔය දෙක දෙකක් එක වගේ පිෙනනට ඕකේ තියෙනවා ට චටි වෙනස්කම් තිනවා මොව යන්නේ ොකොලොක වන මේ පොඩි පොඩිෙනස්කම් තියනවා ගෙදරයි නිවස අතර නාරි. හොන දැම්මව ඒවගේ උදාහරණ ටිකක් කියන්න යන්නන්නේ ගෙදරයි නිවස අසර තියෙන හරි එතමයි මං උදාහරණ දෙකක් දෙන්නම් ගෙදරටයි නිවසටයි. ගෙදර කියන එකට උදාහර නැතමයි අපේ ගෙදර ියන්ට එපා කවුරුද ියන් එපා. මෙන්න ගෙදර කියෙනෙක උදාහරණයක් අපේ ගෙදර. අපේ ගෙදර අපේ ගෙදර අපේ ගෙදර අපි ජීවත්වෙන ගෙදර. කවද ග්‍රහමූලිකයා ප්‍රධානයා ගවද අම්මද තාත්තද කවද මූලිකයා අම්මද තාතාද ඕනද අම්ලා කරතම ගොඩක් කටියේ දාලා තියන්නමකි ? ගොඩක් කලලාට තාතල ගොහමලි ලස්ටේ තම ඉන්න ත්තලලා හරි ගුදු මූි විදියට හරි දැංහගැන්නකො අපේ ගෙදර ඒතමයි අපේ ගෙදර අම්ම තාත්තා අයි අක්ක නංගි මල්ලි ඔය ඉන්න කට්ටිය එකතු තම අපේ ගෙදර ඔය ගෙදර ඉද්දී ඉදිම තාත්තා හරි අම්ම හරි එකට ඉන්නවා තීරණ ගන්න පුළුව ඕනි වෙලාට කීවක මාරු කරන්න පුළුවන් චැල්ල මාරු කරගන්න පුළුවන් ඕන කෑමක් ඉල්ලගෙන කන්න පුළුව අම අදනම් මට මේවා කන්න බෑ මට වෙන කෑක් තිබොත් හඳ අම හම දෑම දත්කාල ප ද පොට ඉන්දාපික් තිබොත් හොඳයි ඕන දෙද කියන්න පුළුව කැමති තීරණයක් ගන්න පුළුව අමවා පොඩ්ඩ සෙල්ලම් කරල එන්න කෙ අන්න පුළුවන් ඔන්නඔ විදිහට හැමති කැමති තීරණ ගන්න පුළුවන් නේද අපට කැමති විදිහර ඉන්න පුළුවන් තාතල ක්කොම එකටන්න තරක් තමයිකපුටේ අපේ ගෙදර කියන්නේ ලියන්න එපා මේක මංපටි උදාහර දෙකක් දී ලයි දිරි කොටසට යන්න ඉනගෙන ති නිවස නි නිවස නිවස ඔන්නම නිවසකට දෙවා උදාරණය එතමයි ළමා නිවාසය දැම් බලන්නක නිවස ළමා නිවාසය ඔන්න දැන් ඔබට ගොඩක් දේවල් මතක් වෙයි ළමානිවාසයක් ඔබත් ගිහිල් ඇති යම්කිසි දානයක් දෙන්නට උපන්දින එකට වගේ ගිහිල් ඇති ළමානිවාස වලට එන දැම් මට කියන්න දරුවනේ ළමානිවාසයක් අපිට ඕනි දෙයක් ලමානිවාසිදී හිල්ලන්න පුළුවන්ද අන්න බෑ නේද හරි එනම්. අපට ඕනි දෙයක් ඉල්ලන්න බෑ අපට කැමතිටීවක්කේ තියන කැමති චැනල්ලක තියන කැමති වැඩසටහනක් බලන්න බෑ. මේවනම් කන්න බෑ මට වෙන මොනහරි ඕනනි කියෙන ඇඩුවට වැඩක්වෙන්නේ නෑ අන්න ඒවාගේ තැනම්. යම් කිසි නීතිරීත්ති වලට අපිට මෙනීතිී තොගේයකට යටත් කියලා ඉන්න ඕෝනි තැන. කියන කියන විදිහටින් දඕනි තැන. අපට කැමැති විදිහටින්ට බැරි තැන. පොටිම්ම කියනවා නම් තාවකාලික තැනම් ස්තීරවසය මින්න නෑ හැබැ අපේ ගෙර මැණ එකං ුනත් ඉන්න පුළුවන්. ළමානිවාසේ හැම දෑම්ඉන්න බෑ වැඩිහිටි නිවාසය හරියට මාරි මංක උදාහරණයක් ගත්තමේ. එනම් මේක හැම දෑමින් දත්බ. අන්න ඒවාග තැනකට කියනවා. ළමා නිවාස වගේ තැන් වලට අපික නපතේ නිවසක් කියලා කියනවා. එම් ඔන්න දෑම්මම් ප්‍රධාන උදාහරණ දෙකක් කැරගෙන ගෙදරයි නිවසයි අතර තියෙන සම්බන්ධය පැහැදලිකර අපේ ගෙදර සහ ළමා නිවාසය ඇතුළෙේ එනම් ඔන්න ඔය දෙක තේරුම්ගන්න අපේ ගෙදර සම්බන්ධ කරගන්න ගෙදර කියන තැනට ළමා නිවාසේ අන්න සම්බන්ධ කරගන්න නිවාසය කියන තැනට රයි. එනම් අපි මේට අදාළව චොටි සටහනක් දාගමු ප්‍රින්ට එකක් ඇඩගෙන නැති දඩුව චුට්ටත් දෙකට බෙදා ගත්තොත් හොඳයි නේදමවා එ අපි ඔොන දෙකට බෙදාගත්ත දෙකට බෙදාගෙන අපි මේක ගැන සූටිරුණු ටිකක් මෙන දෙපැත්තේ තියෙනවා ගගලියන්ට යන්න හරි එනම් ඔන්න පලවෙනි කරුණ ර න්න පලවෙනි කරුණ ගෙදර පැත්ති අප පිලියනවා පලවෙනි කරුණ විදිහෙට ගෙදර පැත්තේ ඔන්න ගෙදර අපේ ගෙදර පැත්තිේ ඔන්න අපේ ගෙද පැත්තිලි න්න යන්න අපි ඔන්න ලියන පළවිනි කරුණ මොකදලියයන්න අප අප ගෙදර පැත් පලවෙනිි තමයි පුතේ දෙමව්පියන් සහ දරුවන් එකට සිටින තැනකි ආන්න. දෙමවපියන් හා දරුවන් එකට සිටින තැලකි. ඔන්න දෙමව්පියඔයි දරුවයි ඔක්කුම එක තැකන්නවලු. දෙමව්පියන් සහ දරුවන් එකට සිටින තැනකි.. නද අපේ ආදරයය පුතාලා දුවලා. නද අපි අවශ්‍යමයක් විතරයි පත අප චට්බොක්ස් දාන්නේ නේද අප ඉතින් ඔය ඉන්නවට ඉන්නවාට ඉතින් ඕකේ හැම මේ එකක් මේ වන්නඩ ඕනිත් නෑනේ අපි ලියමු. නේද. ලියලක් ඕනි දෙයක් දාන්න? පැත්තෙන් ව ැනගන්න ඕන දෙයක් අපිට දා මංගු දව් කරන්න මංගර උත්තර දෙන්න. තිබවැඩ්ඩක් නැති දේවල් අපි නොදායිමු අපි හොඳ දරුවනේ නද හොඳ මොහොඳ ළමයිටිකක් නන්නේ ඒ හොඳ ළමටක තවත් හොඳ ලමයිටික් වන්නට එන්න ගොන්න පලිනිද දෙමවපියන් හා දරුවන් එකට සිටින තැන නං ඔන්න පලවෙනි පැත්ත දෙමාපියන් හා දරුවන් එකට සිටින තැන. හරි පිළක කාරණය න මෙන්න මෙතන අපි ලියනා පුතේ මෙන්න මේ පැත්තේ මෙන්න මේ පැත්ති ලියනවා. තාවකාලික නවා තැන. තාව කාලික නවා තැනම්. මෙන්න මෙතන. තාවකාලික නවා තැනම්. තාවකාලික නවාතන වැඩි හිටි නිවාසක සමහටයාගේ ජීවිතය අන්තිම කාලේ මිය යනකං විතරක් ඉන්න පුළුවන්. ළමානිවාසයක නං, අවුරුදු දහටක් සම්පූර්ණ වෙනකං ඉන්න පුළන් ඉට පසයා වෙන රැකියාවක් වයාගන්න පුළුවන් උසස් අධ්‍යාපනයට යන්න පුළුවන් එ එක තාවකාලිකයිනිවසකි හැබයි ගෙදරක් එන්න තාවකාලික නෙම මැරණකං හඩි වෙටලා ඉන්න පුළුවන් තන මුළු ජීවිත කාලයම ඉන්න පුළුවන් තන එතමයි පුතේ රෙන්ට් එකට ඉන්න ගෙදරක්ද කියලා දරුවෙක් අහලා තියෙනවා ඒක පුතේ අපි තාවකාලෙකඉන්න තැනක් වනාට රට එකට ඉන්නෙත් අපින එතකට රෙන්ට් එකට තැනක් කරගෙන අපි ඉන්නවා. එතකට එතන අපේ තාත්තතා අත්තන අපේ අම්ම ඉන්නවා නම් අපේ පවුලේතන තියනවා. එතකට පුතේ අප ඒක ගන්න බැහැ නිවසක් විදිහට ඒක අපේ ගෙදර විදිහ ගන්න පුළුව අම්ගද අපත් එක්කල අපේ අම්මයි තත් යොකමින්ව එ නිසා. හරි හොඳ ප්‍රශ්නයක් අහලා තිබ්බේ. හරිමං ආපහු කියන්නම් තාවකාලික නවා තැනක් තමයි නිවස කියන්න නිවස කියන්නේ තාව කාලික නවා තැනම්. ගවල් කම්පුතය හරි තාවකාලික නවතැන නිවස කියන්නේ තාවකාලික නව තැන. ගෙදර කියන්නේ දෙමාපියන් හා දරුවන් එකට සිටල තැන එනම් ොනබි කරුණයි කරුණයි කරුණු දෙකක් ලි්වා දෙ පැත්තට එක එක ගාන ලිවවාරයි. අපිටමූ දෙවිනිි කරුණුට යම්. ඔන්න අපිත් ගෙදර පැත්ති තව කරුණක් ලියන්න යන්න ඔන්න ගෙදර පැත්තේ. ගෙදර පැත්ති ලියන්න යවා කරුණක් එතමයි පීරණ ගැනීමේ නිදහස පවතිී. ණ ගැනීමේ නිදහස පවති ගෙදර අදනම් මට මේවා කණ්ඩ බෑ ඔන්න තීරණ අගත්තම. අදනම් මට ඉස්කෝලයන්න බෑ වගේ බෑ ඕන තිරණ අගත්තා ඔන්න ගෙදර මොකද වෙන්නේ ඉරණ ගැනීමේ නිදහස තියනවා. කිරණ ගැනීම නිදහස පවතිී ර ගැ නිදහස පවති ගැනීම නිදහස පවතිී. කියණ ගැනීමේ නිදහස පවති ගැනීමේ නිදහස පවති හරි ඉළඟ කාරණය එ නිවස පැත්තට අපි යනවා අපට ඕනි ඕනි විදිහයට තීරණ ගන්න බෑතන එතන ඉන්න ෝඩන් කෙනෙක් එහම නැත්තම් එතන ඉන්නාපුතේ අපි දන්නවා එකනෙ නිවාසේ භාරකාරිත්්‍යය ධරණක් කනෙක් ඉන්නවා එයා කියන විදිහට තමයි යාගේ අනට යටත් එල තම ඉන්න වෙන්න එෙනම්න්න අපට රණ ගැනීම නිදහසක් නෑ නම්වෙන්නතීරණ ගැනීම නිදහස නිවසේ උගද වෙන්නේ නැත කියරණ ගැනීමේ නිදහසක් නැත තිරණගැීම නිද නිසද කියරණ ගැනීමේ නිදහසක් නෑවන්න පලවෙනි එක තිරණ ගැනීමේ නිදහසක් ඇත්තය දර නද නිවසේ තිරණ ගැනීමේ නිදහසක් නැ හරි එ දැන්මන අපි කරුණු හතරක් සාකච්ඡා කර අපි සොඩි කරුණු දෙක දෙක හතරක් එ අපි එනවා ගෙදර පැත්තේ තව කරුණක් සාකච්ඡා කරන්නවා ගෙදර පැත්තේ ගෙදර පැත්ේ කැමති තමන්ට කැමැති කියලා හදා ගමුන්න තමන්ට කැමති ලෙස ක්‍රියා කළ හැක ඔන්න මේ පැත්තේ ගෙදර පැත්තේ තමන්ට කැමතිදයකරන්න පුුලන් කැමති ලෙස ප්‍රියා ක හැ මල්ල පුලුවන් මට රෝන මෙ ඕන කියලා නේද අන්නවා කැමති දෙයක් කරන්න පුළුවන් අදන මේැ ැවත් උන්දයි මට තාත්්‍යය අර මොක් කරික් ඇරම් ඕනි ඔන්න ඒවාගේ ල්ලි දානානන වාල ති හම ඉටියට අන්නේ වගේ කැමති ලෙස ක්‍රියා කළ හැකිය කැමති ලෙස ක්‍රියා කළ හැකිය රි ඔන්න කැමති ලෙස ක්‍රියා කළ හැකිය ඒ තමයි පුතේ ගෙදර පැත්තේ මෙන්න වැදගත්ම දේ මොකක්ද වැදගත්ම දේ නිවසෙපුතේ අපට කැමති විදිහට කටයුතු කරන්නට බැහැ. නිවස ගත්තහම එතන තියෙනවා පනෝපු නීතිවීති උදාහරණයක් විදිහට උදේ ඔයාලා මෙන්න මේ වෙලා වෙදදිින් ඇහැරෙන්න්නට ඕනි. උන්න ඔල උදේ මේ ලා වෙදදින්න හැරටඕොනි. ඔයාලාගේ උදේ තේක මේ වෙලා වෙති බොන්න ඕනි තේක බොන්න ඕනි ඔයාලා උදේ හතවෙද්දි කන්න ඕනිි එනම් ඒවලෙන් පස්සෙ කන්න බෑකෙනකනෙ මේ අන්න වෙලාවදී තියෙනවා කඩ දෙෙන වග දවල්ලා හාර මේ වෙලාවට ගන්න ඕනිි වලගේ හවස තේක මේවෙලාට බොන්න ඕනි. වළග රෑකෑම මෙන්න මේ වෙලාවට ගන්න ඕනි. බුදුන් වඳින් ඕනි මෙ මේ වෙලාවට ධාරණයක්විිදිට. ඉට පස්සේ ආපහු කියෙනා ඔයලා මෙන්න මේ වෙලාට නින්දට යන්න ඕනි. එකඇන පනවන ලද නීති තියෙනවා කෞද්ද අන්නේ නිවස මගින් නිවසේ භාරකාරිත්‍යය මගේ නිවස භාරව කට්ටිය මගින් ඔන්න කියනවා අපි ඉතුම්වැනි කාරණය විදිහයට පත්තේ. පනවන ලද එතන ලිමූ අප ඔන්න දැ නිවසගාව ඔන්න නිවස පැත්තේ. පනවන ලද නීතිරීට පනවන ලද. නීතිරීටි අනුව සිටිය යුතුය. පනවන ලද නීතිරීටි අනුව සිටිය යුතුය. ඔන්න වැදගත්ම කාරණයක්. යෙදර ඉතින් තාත්තලාමලා එචර නීති දාන්නේෙ නෑ. එම නෙමෙන අරියටටම හතට කණ්ඩෝඕන කියලා ෑ? <weddings> තේ කොහොම බොන්්ඩ කියලා කියන්නේ හරියට මොය වෙලා වෙදිට අටට යන්න ඕන කියන්න නෑන් නිදා ගැන් එහෙම කියන්නේනෑ හැබයි නිවසක පුතේ පනවන ලද නීතිරීති තියෙනවා මෙන්න එහෙන හනවන ලද නීතිරීති ඔන්න තියෙනවා එ ගොන්න දැන් අපිඒරණටික ලිවවා. අපි ලියවුවන් තිම වශයෙන් උදාහරණටිකක් ලියම් උදාහරණ එ ඔන්න ගෙදරට උදාහර ගෙදරට උදාහරණයක් පුතේ අපේ ගෙදර තරම් වෙන කොහෙවත් උදාහරණ නෑ එනම් උදාහරණ තමයි මොකක්ද. අප අ අප ජීවත්වන නිවස ඔන්න උදාහරණ. අප අප ජීවත්වන ගෙදර ඔන්න උදාහරන්නේ අපේ ගෙදර . ස්්‍රී් හෝම් කියන්නේ අපි අන්නය අපේ ගෙදර අපේ ගෙදර. අපේ ගෙදර ගෙදර හෝම් නිවස හවස් කියලා කියන එන ඔවිදර තමයි ඔයි දෙක වෙනස්ෙන්ින් පිස් වාාසාවෙේදී. හරි එනම් ගෙදර ඔන්න අපේ ගෙදර යි අපි යමු නිවාසවලට උදාහර ටිකක් කියන්න නිවාසවලට නම් ඔන්න නිවාසවලට කියන්න යනට උදාහරණ ටිකා නිවාස පැත්තේ. පලවෙනි දේම අපි පටන් ගත්ත තැනමකිව ොකක්ද. ලවා නිවාසේ ලමා නිවාස ළමා නිවාස. නිවාස ඕ ඔබට හම් වෙන පෙළපොතෙත් නෑ දරුවන්නේ. නමුත් ඕක ඔබගේ විශය තුල ඔබගේ පළවෙනි පාඩමුතුල එකති වෙලාති නොයි පොටස් එකක පැහැලි කරලා දෙන්න කියන්නේ. යි එ එල එකතේ වැඩි හිටි නිවාස ඔන්න වෙ තව උදාහරණයක් වැඩි හිටි නිවාස වැහි වාස පලවෙනි ළමා නිවාස එකට වැඩි හි නිවා ළමා නිවාස වැඩිහිටි නිවාස ළමා නිවාස. වැඩි හිටි නිවාස හාරි ළමානිවාස වැඩි හිටි නිවාස ොද තමොයි වගේ තියෙන. මහලු නිවාස එකතරි. මහලු නිවාස මහලුවා මහලු නිවාස නම් මහලු නිවාසත් තියනවා. වැඩි හිටි නිවාස තියනවා ළමානිවාස තියනෝ මහලු නිවාස තියනවා. ඒ විතරක් නෙමෙයි. ඔයාල ොකක්හඩ ස්කෝල එක දැනටමත් හොස්ටල් හැකින්නවන්න නේවා සිකාගාරයකන්නවනම් හිටිය නම් නේද අන්න ඒ වගේ නේවාසිකාගාරත් පුතේ අයිතිවෙන්නේ නිවස කියන මෙන්න පොටසටනම් අප අනිත් අවසන් උදාහන්න ලියා ගමු මොකක්ද නේවාසිගාර අපග හොස්ටල් කියලා කියවා නම් හොස්ටල් එක අයිතින්න නිවසක් පවිදිහට හරි දැගෙනම් ඔොන්න අපි කරුණු ටිකක් කතා කර නද එ මදැන් ආපහු ඔබට කියලා දෙනවා අපි කතාගර මොනවද මේ කතා කර චුට්ටක් සැකවෙන් කියලා දෙන්නම් පස්සේ කවුරු හරි සම්බන්ධ විච්චි කෙනෙ කින්නවනම්. ඔබට මේ වීඩ එක බලන්න පුළුවන් සයිට්්‍ය එකකට කිහිල්ල ඒ පිළිබඳ විස්තරෝපට දාලා තියනවා අනුව ඔට යම් කිකොට සක්ම හරිචකොට සත් යන නම්පති නෑඇත වතාවක් වීඩියෝ එකින් බලන්නට පුළුවන් ඔ න අපි කතා කර සෞඛ්‍යවත් ජීවිතයකට හේතුවන අංග ඔන්න හතරක් කතා කරා. නේද තායික මානසික සමාජයේ සහධ්‍යාපික හපැත්මි කෙන කොටස් සතර කතා කර. ලඟට අපි කතා කරා සෞඛ්‍ය ප්‍රවර්ධනය කියන මාතෘකාව කතා කරා සෞ්‍යට බලපාන සාධක තමන්ගේ පාල්ලයට ගැරගෙන නේද අන්න කටයු කරනට අපක සෞඛ්‍ය පවර්ධනය කියලා කිව් ඟ කතාර පවුල කියන සංකල්පය දෙමෝපියන් එක්කලා එකට සිටින අයිට අපිවා පවුලක් කියලා කිව්. ඉළඟට අපි කතා කරවන්න ගෙදරයි නිවසයි අතරතියන සම්බන්ධමකක්ද කියලා . ඉළඟට දැන් අපි කතා කරන්න යනවා මෙන්න මේ පවුල් සෞකේ වැද ගත්තීමට බලපාන හේතු කියන පවුලේ සෞඛ්‍ය ගත්තාම පි. වුලේකාට්හාරි අසනීපව වුණොත්යෙම උදහරයක් විදිහට අපේ අම් මට අසනීප වෙනවා අම් මට අසනීප නොත්පුතෙමකද වෙන්නේ ගහක මුදුම් මුලක් කැරනවාගේ තමයි ගහක මුදුම් මුලක් කැපන වගේ තමයි ගහ කඩා වැටන වගේ තමයි ගෙදරමොකද වෙන්නේ. අම්මෙක්ට අසනීප වෙනවා කියන්න දරුව නෑ ගෙදර ඉතින් හිටියත් නෑ වගේ තමයි නද අම කොච්චර ජාතිිකරනවාද පාන්දර ඒකන ැන ගමට කලින් හිරු මුළු තැන් ගෙට වඩිනා කියලා කියන් ඒකිමකද ගමට ඉරපායන්න වෙලාවට නෙමෙයි අම්මා කියන ඉරකුස්සියට පායන්න. නේද බලන්නක ගමට කලින්හිරු මුළු තැන් ගෙටවඩෙන තම් වඩිනා අම්මපුතේ අපේ කුසගිනි නිවන්න බත් එක හදන් අපි හොඳ මනුස්්‍යය කරන්න කොච්චර කැපවෙනවද යම්ම අන්න. එහෙනම් අම්මට දෙඩක් හැදනොත් අන්න බලපානනා මුළු පවුලටම බලපාන් නේද. එතකොට? ත් අ අසනීපයක් වනුත් ඒත් එහෙම නංගිට මල්ලිට ය පවුලඉන්න කාට හරිකමක් නෑ අසනීපයක් වුණොත් එහෙම අන්න දරුවනේ අපට අපේ සෞක්‍ය තත්යටත් එක බලපානවා අප පවුල සෞකෙරත්ඒ එක බලපාන උදහරන්නයක් ඉදිට දැන් වර්තමානය ගත්ත හම පොවි- කෙනෙක ලංකාව පුරාාව පැතිරෙනවන දරුවනේ එතොට මේ කොවි- පැදිරෙද්දී පවුලෙ කාට හරි අපි කෙනක් කොරන්ටයින් වෙන්න වෙනවා එහම නැත නිරෝධයනය වෙන්න වෙනවා හිතන්නක මුලෝ කෝටමනිිරෝදායන වන්න වෙනවාන එක බලපානවානනි අපි ඔක් කොටම අන්න එහනම් පවල සෞකට වැදගත්යනවා හරි දැන්ගෙන අපි බලව මේ බලපාන හේතුමොන වද කියන පලවෙනි හේතුව තමයි නම් මෙන්න මම කියන මාතෘකාව පවුල් සෞකෝ වැදගත්වීමට බලපාන හේතු මෙන්න මේ කියන කොටස තමයි මම ඔබට කියලා දෙන්න යන්න එතමයි පවුල් සෞඛ්‍ය වැදගත්වීමට බලපාන නම් එකක් යට එකක් ඔබට දරුවනේ මේටික ලියාගන්න පුළුවන් පවුල් සෞඛ්‍ය වැදගත්වීමට බලපාන හේතු. පලවෙෙන එක තමයි. යෙදර කියන එකට අපි කිවන්නේ හලවෙනික තමයි. වැඩිවේලාවක් ගත කරන ස්ථානය වීම. වැඩිවේලාවක් ගත කරන ස්ථානය වීම. වැඩිවෙලාවත් ගත කරන ස්ථානය වීම හරි. ලවෙෙන එක විීඩියෝ ගන්න පුළුවන් පුතේ විඩෝකඩ එක ගන්න පුළුවන් සයිට් එකට ගීල ගන්න පුළුවන් හරි ඔව ප්‍රශ්න තියෙනවන අහන්න පුළුවන් ඔබට කිසිම ගැටලුවක් නැහැ උත්තර දෙන්න පුළුවන් හරිඩියෝ එක තියපුත්තේ පෝට් නිමාදුව තියෙන දරුව ගන්න පුළුවන්් හරි හරි කියන්න මෙන්න මම පලටෂයා කරනවා මෙතන බලන්න සවදුරටත් කාටහරි එකොට ලියාගන්න බැරිවනානං එහෙම එතමයි වැඩිවේලාවක් ග කන ගරන ස්ථානය ව ඔන පලවිනියක ඕන පලවිනයක වැඩිවෙලාක් ගත කන ස්ථානය වීම. හිතවා දැන්ගවබට පැහැදිලව පේනව ඇති කියලා මන චුට්ටක් කියන්න පේනවද කියලා පේපර විතරන්න පේපරරි එකක්න මේ ටුට් එකක් කරන්නේ ඉදිරියේදි පේපර් කරන්න බලාපොරත් තියෙනවා රිගඩ හරි වන අපි තියෙනවා දෙවනියක මයි අපේ තියෙන ආහාර රට මකිව මතකද තමයි ආහාර රටා දෙක ලක තමයි වැඩිවේලාවක් ගත වෙන්න ගෙදර ඇත්තනී තිං ඒ. බොරුවක් නෙමෙයිනි නේද හරි ඔන්න දෙවනියක දෙවනියක තමයි ආහාර රටා ගොඩ නැගෙන ස්ථානය වීම අහර රටා ගොඩ නැගෙන ස්ථානය වීම. හ රටා ගොඩනැගෙන ස්ථානය වීම. හරි ඔන්න දෙවිනිකක් කිව ඕන්න තුංවනි එකත් මම කියෙනවා. ගෙදලා තමයි සෞඛ්‍ය පුරුදු හැඩගස්වන තැන. දත්මදින්න හා දැංගිල ඇහ ඇඟ සෝදගන්න අදැංගිල නාගන්න ඔන ටික සෝධගන්න නපතටික කපාගන්න හොන ටික පාගන්න හා කොනටික පිරගන්න න්න අමල දෙන උපදෙස් ගොඩක් දෙ ඒ තමයිපු සෞඛ්‍ය පුරුදු හැඩගස්වන තැන ඔන්න ඉළඟක තමයි සෞඛ්‍ය පුරුදු ඇඩ ගස් වන තැන හැඩගස්න් වන තැන සෞ්‍ය පුරදු හැඩගස්වන නත් තමයි ඔන්න පවුලි සෞ්‍ය අනිත් එක තමයි හතරවෙනි එක හතවෙනි කාරණය විවේක කාලය අලදායිව අත කරන තැන ඔන්න කාරණා හතර ඔබට වැදගත් යනවා ඔන්න කාරණා හතර ඔබට වැදගත් වෙනවා ඒ තමයි මොකට ද සෞ්‍ය පවුල් සෞඛ්‍ය වැදගත්වීමට බලපාන හේතු කියන තැන හරි නම් ඔන්න මම ස්ක්‍රිනිිකෂයආකරමේටික ඔබට ලියගන්න බැරි වෙනවා නං ඔන්න එක දැම්වා ගරූප් එකට රෙකෝඩින් දාන්නේ නැහ දරුවනේ ඔබට අයිලණින් කියන සයිට් එකට කියලා බලාගන්න පුළුවන් ංඒක පැහැදිලි විස්තරයක් ඔබට ස දෙක කතා කරලා ගරූප එකට දාන්නම් ඉතිරි ටික කොහොමද කරන්නේ කියන එක ඔබලට නැවත නැවත බලන්න පුළුවන්යි ඒවාගේ ලොක්කු කැනෙවා සිටික්ක් ඔබට අයිල්ලනිින් ආතනය ඔබට ලබාදීලා තිබෙන එනිසා හැඳ ඉන්න ආතනයක් එක්කම හරි ර එනම්න්න මේ හතර ලිය ගත් අද වැඩි වෙලාවා ගත කරන ස්ථානය වීම ආහර රටා ගොඩ නැගෙන ස්ථානය වීම සෞ්‍ය පුුදු හැඩගස් වුන තැන වීම විවේක කාලයේ පළදායිව ගත කරන තැනවීම පුතේ විවේක කාලයේ පළදායිව ගත කරන තැනකියත් දීම් මගේ පුතාලා විවේකය පලදායිව ගත කරන විදිහක් නෙමෙයි පීඩියෝගේම් පලේ කිදීම නේද මෑත කාලෙදී මුු ලංකාවමනේද මුොකද වනේ දරුවෝ ගොඩක් දෙනෙක් පුතේ මකද වනේ ඇත්තට මෙයාලට හරි වෙක්්ෂි දෙයක්වත් කපුතේ දන්න නෑ හොඳට ඉන්න මේ ලස්සන මල් වගේ දරුවන්ට වෙනදේ ඔබගේ මොලය අපක්්‍රියය වෙලා යි දරුවේ විීඩෝගෙම් එකට ඇැ්බැව උුණොත්ත විඩෝගෙම්ි එකක් ලේ කරන නම් පරිස්සවෙන් චුට්ටක් නවත්තලා දන්නවෙේ කියන නේද හරින්න දැම් මට න ූුව හම දානාව ීඩියෝලේ විඩ ගගේම් පලේ කරන යාලුවදන්නේ ැනේදවයාලගි හරි එනම් මෙන මේහතර වැඩි වෙලාවක් ගත කරන ස්ථානයක් පෙන්න්නට ඕනි පවල සෞකි වැදගත්ඉන්න බලපන්නේ එකයි ආහායරට ගොඩ නැගි ස්ථානයක්ෙන අම්ම කියනවා අම්ම කියනවා කන්න හොඳ දේවල් කණ්ඩ හොඳ නැති දේවල් වෙන් කරනවා අප අම්මා අන්න වෙන් කරලා දෙනව දරුනේවාලට එන්න ආහාර රා අද තමයි ලාස්සික පටන් ගත්තේ අද තමයි කලාසික පටන් ගත්තේ අද පලවෙනි දවස සෞඛ්‍ය පන්තියේ අද සෞඛ්‍යන්තියේ පලවෙනි දවස සෞඛ්‍යපන්තියේ හෙටක් තියෙනවා අද පලවිනි දස පලවිනි පාඩමින් පටන්ගත් එතකොට හෙට නම්මංඟආපව් දා හයවසර කොටසු පොඩ්ඩ පොඩ්ඩ ලට කරනවා. හයවසර පොත් හාවසරය දේවලුත් කරනවා හරි. එම් සෞඛ පුරුදු හැඩ ගස්සන තැනකවම් කලින් කිව්වා අම්ම නේද? ල්වෙනවා මේකට තා මුල්වෙන අපේ සෞඛ්‍ය හැරි ගස්න්නට ආහාරරටා ගොඩ නගන්න එයදෂණක කෑම් නැතුව සෞඛ්‍යවත් ආහාරහදල දෙන්න අන්න ආහාර රටා ගොඩ නගා ගන්නු දවවෙනවා ඉළඟට විවේක කාලයේ පලදායිව ගත කරන්න අන්න අපට උ දව් වෙන එන අපි යාමුත් යියුට් එකේ ඊළඟ කොටසට යම් එ තමයි දරුවනේ අපි යුට් එකේ තියෙන පවුල් පරිසරය සමන්විත වන අන්ස කියන තැන පවුල් පර්සරය සමන්විත වන අන්ස කියන තැන මෙත චු්ටක් පොඩි දෙයක් මංගතින් වැරදිලා තියෙනවා තමයි මෙතන එන්න ඕනි දරුවනේ චු්ටක් බැරි වුණ websiteහරි අපට බැරි වුණ මට මෙන්න මෙතන පරිසරයන් තුනයි තියෙන්නේ මගේ අතින් එතන හතරක් කියලා එක මට පින්ටලාදිනා එකක් කපලදාමුව මඳ එකක් කපලදාමු පවුල් පරිසරය සමන්විත වන අංශ තුනක් තියනවා හරි දැම මගේ පුතාලට පෙන්න්නේ යන්න නොේ අංශ තුන ගැන හරි විඩියෝ පෙන්නන එකේ පටි ගැටලුවක් තියනවා හරි අපි ඩියෝ ඉස්රාට පෙන්නමු නද යි ඩ එකක් පෙන්න්න පුළුවන් හරි එනම් බලන්න එක දැන් ඔබට පේනා මෙන්න මෙතන තියෙන ්‍රූප රාම ටික හරි මේ බලන්නකෝ ඔවු දරුවනේ ලියාගන්න ඕන ලියාගන්න ඕනි මේ සටහන්ටික ලියාගන්න ඕනි නේද හරි එම් මෙන්න තියෙන පවුල් පරිසරය සමන් මිත වන අංශ ඔන්න තියෙන එහ පැත්තෙන් ඒට චූටි ඔව පවෂයා කරන්නක් ප්‍රසම්ේශ එක හරි මෙටීනි බලන්නකු සමන්විත වෙන අංශපුතේ අංශ තියනවා ඔබට අංශතුනක් තියෙනවා. මෙ තමයි ඒ අංශතුන. හලවිනික තමයි බෞ්තික පරිසරය එනම් ඔන්න තියනක් කොටු හතරයිෙන් එකක් අපි කපලා දැම්මනෙ එ එක කොටුව කපි ලියගන්නවා මොකදද භෞතික පරිසරය කියලා. ලියාගන්න මං පැහැදිලි කරලා දෙන්නා මොකක්ද භෞතික පරිසරය කියන්න කියලා බෞතික පරිසරය පලවෙනි එක පන්ති ඉවරවෙන්න පුතේ හතට . බෞතික පරිසරය එනම් ඔන්න අපි ලියනව එකක් බෞතික පරිසරය මෙ මෙතන අපි ලියයන්න මේ බලන්නකො. තික පරිසරේ නම් ඔන්න මෙතන පිළිවා බෞතික පරිසරේ ඔන්න සමන්්‍යත වන එකංගයා මොකක්ද මේ භෞතික පරිසරයේ කියලා කියන්නේ අපට පේන්න තියෙනවා නම් හොදට හගන්න නම් ඔන්න පේන්න තියෙනවා නං අල්ලන්න පුළුවන්නං නේද පේන්න දකින්න තියෙනවා නම් අපේ වටේට පේන්න දකින්න අපට අල්ලන්න පුළුවන් මෙන්න මේ කියන දේවල් වල එකතුවට අපි කියනවා මොකදද බෞතික පරිසරයේ කියලා කියන බෞතික පරිසරය. දොර මෙන්න මේ ඔබට තියෙන පේනතින මේ පාසල මම එක ධර්තිනි පාසලක් මේ බණු පාසලක පොඩි පින්තූරයක් තියෙනවා එක කියන අංකෙද. පොඩි පින්තුරයක් පාසල පේනවා දකිනවා අල්ලන්න පුළුවන් බෞතික පරිසරයා ඔබේ ආපන ශාලාව පුළුවන්. ඔබේ වැසිකිලි කැසිකිෙලි ඔබේ ක්‍රීඩා පිටිය ඔබේ පන්තිකාමරය. නේද? න ජල පහසකම් මෙ මේ අපපු තයෝබගේ භෞතික පරිසරයට අඩ අයත් වෙනවා අපි කාටිකින් කතා කරුමයේදී. ඉළඟ කාරණය තමයි මානසික පරිසරයේ මේ බලන්නක මානසික පරිසරයේ කියදද මේගොල්ලො නද මේගොල්ලො භාවනායෝගීව ඉන්නඕන ත භාවනා කරනවා. විවිධ භාවනා ක්‍රම කරන්නට පුළුවන් භාවනා කරනවා. ඉළඟ කාරණය හ ඉළඟකාරණය? යෝග ව්‍යයම් කරන්නට පුළුවන් නේද යෝග ව්‍යායම් කරන්න පුළුවන් මේ වගේ භාවනා කරන්න පුළුවන් මේ ක්‍රම මගින් උතේ අපේ මානසික පරිසරය තියාගන්න පුළුවහන් යහපත්තුුව එන අපේ මානසික පරිසය යහපත්ත තියාගන්න පුළුවන් එන්න මේ කරනත් එක් කලාාහැරි එන අපේ යනවා දේවනියකට මානසික පරිසරය එන අපේ ඔන්න ෞතික පරිසරය කියල ලිව්වා දෙවනියක් කනාපති පිළියෙනවා නසි පරිසරය කලා ලියන මානසික පරිසරය එම් ඔන දෙවැනි කෙනා මානසික පරිසරය එනම් පවුල් පරිසරයේ තියෙන්න ඔන තව අංගයක් තියෙනවා එ පලවෙෙන එක තමයි බෞතික පරිසරය භෞතික පරිසරයේ තියනු අපේ තිය නිවස වෙන්න පුළුවන් අපේ තියෙන නිවසේ කාමරය වෙන්න පුළුවන් ඔන්න ඒවාගේ දේවල් අපි ගෙනා බෞතික පරිසරය කලා ගෙන ඉට පස්සේ පිරිසිදු වාතය වෙන්න පුළුවන් අපේ ගනිව සිටලී ද කඩවෙන්න පුළුවන් අපටිය කතා කර එළට කාරණය තමයි මානසික එම නැත්තන් මානසික පරිසරය භෞ පරිසය නිවස හරිපත පිරිකුඩ්ඩ හරි හරි. එට මානසික පරිසරේ තාත යම්යි කොච්චහාරි ආදරයෙන් ඉන්නවානේ ද දෙර දී මොවන්නේ වැඩටකිෙල්ලෙ ොහටික් ඇරගෙන දෙෙන උපන්දිනවලට මොනොමොනවාරි රගෙන දෙෙනවා හිත සතුම පිරිල යනවා ආදරයෙන් කතා කරනවා බට්ටික කව්වනවා ඔන්න ොයවා දවල් ගොඩක් වෙන තැන අන්න තියෙන මොකක්ද මානසික පරිසරය අපේ යහපාත් අපේ හොඳ මානසික පරිසරයක් තියන්නේ හැබයි ගැටුම් කාරීපුතේ නිවසක ගැටුම් කාරී පරිසරයක්තිද අපේ මානසික ත්ත්ය ොඩි ඇතේ වැටීමකට ලක්වෙනවා එනා මානසික පරිසරය කියනෙක් වැදගත්න්න දෙනි කොටස ඉඟ එක්කන තමයි සමාජීය පරිසරය. මේ බලන්න කො යාලුවත් එක්ක ඉන්න විදිහ නෑද. කරට අත දාගෙන හිනා මුසු මහුණෙන් නෑද මේ දත් කැකුලු පාලා සුරතතා නේද නේද කවියා. හරිම විනෝදයෙන් හරිම සත තින් ඉන්න මේ ගොල්ල සමාජිය පරිසරය. අපට පුතේ තනියෙන් ජීවත් එන්න බැහ සමාජයේ තනි පුද්ගලයෙක් විදිහට ඉන්න බෑ. අපි. ුලද අක් කලෙ තිනන පි රංචුවක් දිට කල්ලියයක් විිදිරන්න කැමති යලුව එකනෙ දෙන්නේ එකක් ඉන්න කැමති. අපේ නිරායාසිී මෙනදයක් ෙනවා ඔන් ඕතිනින් හැදෙන අදරුවනේ සමාජය පරිසරය කියන එක නම් ඔන්න සමාජය පරිසරේ නං ඔන්න පවුල් පරිසරයේ කොටස්තුනක් තියෙනවාඒ පවුල් පරිසරයේ තියන කොටස්තුන තමයි බෞතික පරිසරය මානසික පරිසය සහ සමාජය පරිසරය කියන කොටස්තුන එම් භෞතික මානසික පරිසරයේ ස සමාජීය පරිසය කියන කොටස්තුන තමයි පවුල් පරිසරය සමන්බිත වන අංශවෙන්නේ එතකොට ඔන්න ඒ විදිහයට තමයි අපි මේ දී ඔය අංශතුන සමන්විත වෙන්නේ හරි. අපි යනවා ඊළංඟ කොටසට සෞ්‍යවත් පවුල් පරිසරයක තිබියුතු අංග ගැන බලන්න. සෞඛ්‍යවත් පවුල් පරිසරේක තිබයුතු අංග ගැන බලන්න යද්දී ඔය කියපු අංග තුන වැදගත් වෙනවා. මොනවාද වැදගත්යෙන්නේ ඔය කියපු අංගතුන. මන අංගතුනද බෞතික පරිසරයයි මානසික පරිසර යයි. සමා කියය පරිසරයයි කියන කොටස් තුන ඔය කියන අංශ තුන. ඔය අංශ තුන ගැන අපි දැන් වෙනෙන වෙන් වෙන්ම කතා කරන්නයි යන්න. ඔය කියන දේවල් වෙන්වෙන්ම කතා කරනවා වෙන වෙනම කතා කරනවා. එන අපි බලමු හලවිනි එක පුේ බෞතික පරිසරය කියන එක.. නම් බෞතික පරිසරයේ කියත්දේ. මේ තියෙන මම පාසලට අදාලව හදපු එක. නම් මෙතන තියෙනාමකදද පෙනෙන්නට දකින්නට තිබෙන දේවල් මෙම පරිසරයට අයත්වේ කියලා. නං අපි මෙන්න මේක භෞතික පරිසරයේ අර්තිලියාගමු බෞතික පරිසරයටට අපට පෙනෙන්නට දකින්නට තිබෙන දේවල් අපි ලියාගම් මෙතන. අපට පෙනෙන්න්නට දකින්නට, තිබෙන දේවල් අපට පෙනෙන්නට දකින්නට තිබෙන දේවල් අපට පෙනෙන්න්නට දකින්නට තිබෙන දේවල් මෙම පරිසරයට අයත්වේ අපට පෙනෙන්නට දකින්නට තිබෙන දේවල් මෙම හරිසරයට අයත්වේ එ ඔන්න මේ පරිසරයට අයත්වන දේවල් ෞතික පරිසරේයට ඇත්න දෙවල් තමයි ිතියට පේන්්ඩ දකින්න තියන දේව පේඩ දකින්න තියෙන දෙවල්. එනම් නිවස පරිසරයේදී අප නිවසෙදි පේන්්ඩ දකිට තියෙනවා නම්මනවානි අන්න ඒ ගොල්ලු අයිති වෙනවා මෙන මේ බෞතික පරිසරයේ අයටද භෞතික පරිසරයේයටත්තට මෙන්න මේවා අයිති වෙන. නම් ආපහු කියනවා අපට පෙනෙන් බෞතික පරිසරය ප අනි භෞතික පරිසරයේ ගෙන බෞතික පරිසරයේ යනු බෞ පරිසර යනු බෞතික පරිසරය යනු අපට පෙනෙනට අපට පෙනෙන්ට දකින්නට තිබෙන අපට පෙනෙන්නට දකින්නට තිවන දේවල් අයත් අපට පෙනෙට දකින්නට, තිබ දේවල් අය පරිසරයයි අපට පෙනෙන්නට දකින්නට තිබෙන දේවල් අයත් පරිසරය අප පෙනන්නට දකින්නට තිබෙන දේවල් අයතු පරිසරයයි. ඔය තමයි පතේ බෞතික පරිසරය කියලා කියන්න ම් භෞතික පරිසරය කියන්නේ අප පේන්ඩ දකින්න තියෙන දේවල් අයත් පරිසරයයි. පවකිවත්තයම බෞතික පරිසරයේ යනුම් අපට පෙනෙන්නට දකින්නට තිබෙන දේවල් අයත් පරිසරය යයි. අපට පෙනෙන්නට දකින්නට තිබෙන දේවල් අයත් පරිසරයයයි එතමයි බෞතික පරිසරය. හරි. එන අපි එනවා ඉළඟට බෞතික පරිසක තිබියුතු අංග කියන තැනට. ම් බෞතික පරිසරක තිබිය යුතු අංග. ඉඉර කරන්නේ හතට ත පෑ කාලා පිතර කලාසික තියනවා අපි හතට කලාසික නවත්වනවා හරි අපට මේ හත කතා කරලා මේ හතෙන් චුවි දේවල්තියක් කරන්න පුළුවන් වෙයි උදාහරණ කිහිපයක් කතා කරන්න පුළුවන්වෙේ හිට පස් අපි කලාසික නවත්වනවා අදට හැබයි හෙටදිනේදී ඔබට ආපහු පන්තියක්ත් එක සම්බන්ධ වෙන්න පුළුවන් හෙටදිනේ පුරුදු වෙලාවට පුරුදු දවස සෞකි කලාසික පහ හමාර ඉඳන් හත වෙනකම් හෙටත් තිබෙනවා. එනිසා අද තිබ්බයි කලා හෙට නෑවිත්තින් එපා හේට පටන්ගන්න අද නවත්තන තැනි. එනිසා ඔබ හෙට පන්තියට පැමිණිය යුතු. න අපි භෞතික පරිසරයක තිබියයුතු අංග ටික කියගෙනමෙනන් ඔන්න අංග හතක් ගැන කතා වෙනවා මං අපහෝ ප්‍රසන්ටේෂ එකට මාරුගෙනවා. ඔබට ලිවීමේ යම් අපහොස්ථාවයක් ඇත්තයි හිතෙන නිසා. මංවන්න ඔබට ඒ ටි අපහු. ඔබත් එක්ක මම ලියාගෙන යනවා මෙතන හත් නම් පලවෙනි එන පලවෙනි එක්කනනා විදියට එනවපුටේ න්නවා පිරිසිවා ප එන තමයි පිරිසිදු වාතය දෙ දෙනි කන තමයි පිරිසිදු ජලයට පිරිසිදුවාතය පිරිදු ජලය ඉඟ කෙනා සෞඛ්‍යවත් ආහාරන සෞඛ්‍යවත් ආහාර තුනක් ලිව්වා ඔන්න හතර ම හතරවෙෙන කෙනාව ලියනෝ ඕ පිරිසුදුවාතය හරිපුතේ හරිටම හරි පිරිසිුදුවාතය පිරිසිදු ජලය සෞඛ්‍යවත් ආහාර රයි. ඉළඟක තමයි පිරිසිදු වට පිටාව. පිරිසිදු වටපිටාව එයවත් හරි ඉඟ එක තමයි අනී පාරක්ෂක පහසුකම් සනිීපාරක්ෂක පහසුකම්. ඉළඟ කාරණය හයවන එක තමයි, මානවත් ඉඩකඩ ඉඩකඩ හත්නක තමයි එපතේ නිස්කලංක බව නිකලංක බව ඔන්නඔ කියන්න විට අමතරව තවත් තියෙනවා ඔය හතාපට ගන්න පුළුවන් අනතුර වලින් තොරවීම හෙම ගන්නත් පුළුවන් එකත් හරි අනුතුරවලින් තොරවීම අපට එහෙමත් ලියන්න පුළුවන් ඔු ලියගන්න ඕනි දරුවනේ මේ ලියාගන්න නිසා තම්මායියේ ලියාගන්න ඕනි නිසා තමයි ම මේ වෙනම ස්ක්‍රීන්න එකක් ඇරගෙන ප්‍රසන්ටේන් ස්ක්‍ර එකක් ඇරගෙන ලියාගෙන ගිය ඔයාලත් දෙක් කලා නේද පොහොමද ඉක්මට කරන්න කියලා හනෝ තින් එහමටයිප් කරන්න පුළුවන් ඉක්මනට හරි බලාගන්නක නම් මෙන්න ආප හෝ බැලුවොත්තේම පිරිසිදු වාතය අපි දන්නවා අපට ජීවත්වෙෙන්න්නට මූලික අවශ්‍යතා තුනක් ඕනි අන්න හරි විවේකය හා නින්ද විවේකය හා නින්ද කියදිිපපුතේ අපට ඒක චුට්ටක් විවේකයක් නින්දත් අපට එන්න ගොඩා බෞතික පරිසරයට වඩා මානසික පරිසරයකට එනිසා චුට්ටක් අප ගඩ බැරිකමකුත් නැහැ මේ හතට අපි එමුපුතේ ප්‍රමුකත්තය දෙමු එනම් පිරිසිදු වාතය ජලය එත් එක්කම ඔන්න ගෙන පිරිස්සුදු ජලය වාතය ආහාර වාතය ජලය ආහාර කියන්නේෙ අපේ තියෙන ප්‍රධාන එකන අප තින මූලික අපි දන්න අපේ මූල්ලික අවශ්‍යතාවලින් එක මූලික අව්‍ය මූලික අව තමයි වාතයි ජලයයි ආහර අනේ තුන්ද නම් ඉන්නවා වෙතන හැබැයි වාතයට සෞඛ්‍යවත් වාතය කියන්නේ වායන පිරිසුදුදවාය කිය පිරිසුදුදවාතය තියනට ඕන ඉළඟකාරනතම ජලය සෞඛ්‍යවත් ජලය කියන්නේ නෑ අපි කියැන පිරිසිදු ජලය පිරිසදු ආහාර කියන නෑහැබැයි අප ැෙ සව් කිවත් ආහාර කළ ම්වාතය ජලය ආහාර කියන්නේ අපේ තියෙන මූලිකා අවශ්‍යතා. එහම් අපේ තියෙන මූලික අවශ්‍යතා කියන්නේ මෙන්න මේ අප ඔය කතා කරන බෞතික පර්ශරේ තියන තුන් දෙනෙ එනිසාම් මේ ඉතාමත්ම වැද එක ඊළඟ කාරණය ඊළඟ කාරණය තමයි පිරිසිදු වටපිටාව එන අපේ තියෙන නිවස අපේ තියෙන නිවස වටයට පිරිසිදු වටපිටාවක් තබා ගැනීම වැදගත් එතමයි පිරිසිදු වටපිටාවක් හරහා අපට පුළුවන් ඩැගුවගේ මදුර ුදුරුවලින් මලකන්න පුලො ඒවගේම තමයි විධ සර්ප දෂ්නවලින් මලකන්නත් පුළුවන් එනම් ඒක අන භෞතික පරිසයට වැදගත් එෙනවා කාරණය මයි පස්සනක මගතන එක යාියග නැතික කිය ම අදුරටත් පහැදිලි ගැ තව ලැන න්න. ඒක තමයි සනීපාරක්ෂක පහසුකම්. හොමද වැසිකිලිවල ත්වය වැසි කළෙවල ප්‍රමාණය ප්‍රමාණතරම් වැසිකිලි පාසුකම් හැ අපි කතා කරන්න ගෙදරක් ගැෙන නිසා ඒක පිරිි සිදුව තියෙනවාද අන්නවාගේ දෙවලට අප කියෙන සනීපාරක්ෂක පහසකම් කියලා. ලඟකාරණය තමයි ප්‍රමාණවත් ඉඩකඩ. අපි දන්නවා මේ තත්ත්වයක්ත් එ කලා පෝවිට් තත්ත්වත් එක් කලාා අපි කෙන මීටරයක්වත් දුඩින් ආවමඉන්නට ඕනි කියලා. අවම මීටරයක්ක් ව දුරින් ඉන්නෝනීට වැඩි වෙන තරමට හොඳයි එනම් ප්‍රමාණවත් ඉඩකඩක් නැත්තං එකනකා අත්තර ඉඩකඩක් නැත්තං ඒ හො ත්වයක් නෙවේ නිසා ප්‍රමාණවත් ඉඩකඩක් කියනක වැදගත්යෙනවා මෙන්න මේකෙ. එළඟ කාරණය තමයි නිස්කලංක බල නිස් කලංක බව හරීම නිස් කලංකයි නේද වටේ පිටේ තින සබ්ද බද්ධවලින් තොරව අපට ඉගෙනගන්න පහසුවේ විවිධ කාරයන් කර ගැනීමට පහසුේ යි නං ඔන්නඔඒ කියන ටික ඉස්කලංක බව කලගෙන තව එකක් පුතේවල් ලියන්න පුළුවන් ඕ නම් අනතුරුවලින් තොරවීම මේකත් ලියාගන්න මේකත් වැදගත්තේ ක ලියාගන්නම ඉඩක් නන්දාලාලනේ හහා පැත්තෙන් ලියාගම අනතුරුවලින් අනුතුරුුවලින් තොරවීමත් මේකට හරි ක්‍රීඩා හා ව්‍යායම ත ඒක ගන්නත් පුළුවන් එවනට ප්‍රශ්න තිෙන්නේ මෙතන අපි කතා කරන්නේ බෞතික පරිසරයක් ගැන දො ක්‍රීඩාකා ව්‍යයම කැනපේක් කායිතව ද කයික පැත්තර සම්බන්ධ වෙන එක්කක් එනිසා අපට ඒක වඩා වෙනේටික වැඩිවධානයක් යොමු කරන්නට වෙන පිරිසිදු වාතේ ජලය සෞඛ්‍යවත් ආහාර කිරිසිදු වට පිටාව සනීපාරක්ෂක පහසකම් ප්‍රමාණවත් ඉඩකඩ නිස්කලංක බව අනතුරුවලින් තොරවීම හරි එම් ඔන්න මමතනින් ඉහා පැත්තට යනවා ආපහොම ශ්‍යයා කරනවා ඔන්න ආපහෝ කිවුට් එක ෂයා කරනවා එව තන් අපි හදල යපුූ කිවුට් එක ෂයා කරනවා ඔබට එනම් මෙන්න මේ හත තමයි අපි මේ ලිව්වේ හතකීවට මෙතන මම අලුතෙන් එකක් නානතුරු වලින් තොරවීම කියලා එදොට පුතේ ෞතික පරිසරයක පැවතිය යුතු අංග අටක් විදිහට ඔබට ඒටික ලියාගන්නට හැකි වුණා ගරූප් එකට දාන්නම්පුත මේ හර තියන වෙබසයි් එක සම්බන්ධයෙන් ප්‍රශ්න සහ ඔබට කොහොමද වීඩියෝ එක බලන්නේ කියන එක සම්බන්ධයෙන් මම සර්තකත් කතා කරලා ඔබ ග්‍රරූප් එකට දාන්න එකට ඔබට ඒ පිළිබඳ හරි අවබෝධයක් නිවැරි අවබෝධයක් ගන්න පුළුවන් හරිඋදේ අධ්‍යාපන පහසකම් ඒවා එන්නේ මේ කාරණාවලට පස්සේ නේද ් අපි ගතාරනිවේ සෞඛ්‍යවත් මේ බලන්න බෞතික පරිසරයා සෞඛ්‍යාවත් භවතින බෞතික පරිසලයක තිබියයුතුවන්යි හරි එන දැම් පොඩි ක්‍රියාකාරකමකට යන්න යන්නේ අපි මේ ක්‍රියාකාරකමෙන් පස්ස මේ ක්‍රියාකාරකමයෙන් පස්සේ අපි අන්තිය අවසන් කරන ක්‍රියාකාර්කමය සියල්ලක්ම කරන්න බැහැ අපට හැරැයි මම ඔබට කියලා දෙනවා මේක එක කොටසත් දෙකක් කරන විදිහ එනම් ඔන්න ඔබට හෙටවැද්දි චූටි වැඩත් තියෙනවා මේක කරන්නේ කොහොමද කියලා හිතලා බලලා ම පිඩේ ප එක දාන්න දැන් ගරූප එකට එය අනුව ඔබට කරන්න පුළහම්ේදේ මම කොහොම දෙ මේකට උත්තරයක් දෙන්නේ ම මේ එක කරන්නේ කොහොමද කියන එක බලාගන්න පුළහන්දරුවනේ මං එක උදාහන්නයක් කරාට පස්සේ ඔබට අප හැදිලේ නම් මේ වැඩේ කරන්න මම ලියන උත්තරේ වැෑරදිී කෙ හිෙතෙනවනම් කිවු් එක පාරනොයා වෙනම පොලේ පාචරන්න පුළුවන් හමට ත්ම් පැන්සලක් පාවිච්චක ලබ පිතුටරපැන්න පුලුවන් යි් ට සැකයක් තියෙනවන පලවිනිදයි බෞතික පරිසර අගේ තමයි පිරිසු වාතය අපි දන්නවා අපි ආග්‍රහණය කරන්නේ ඔක්සිජන් වායෝ කියන. ඔක්සිජන් කියන්නේ අපි ආස්වාසේදී යොදාගන්න වායුව. ක්සිජන්. එනම් පෘත්තිවියේ තියන අන්‍යව ලක්ෂනඇත්තම අප මේ ඔක්සියන් වාතය කෙනෙ වායු ගෝයේ යන තුති වාය ගෝලය නම් ඔක්සිජන් මයි අප සසනයට ආධාර වෙන්නේ. ඔක්සිජන් ඇරගෙන තමයි අපි කාබන්ක් සයි් ටික මුදාහරින්න වායුගෝලයට වායුගෝලයට මුදාහරන්න අපි කාබන්යි අපි ලවාගන්න ඔක්සිජන් අපට ඔක්සිජන් දෙනෙක්නා කවුද අපට ක්සිජන් දෙන්නේ ්‍රධාන කෙනෙක්ඉන්න එ තමයි අපි දන්නවා ප්‍රවාා සංස්ලේෂණ ක්‍රියාවලදේ ඉස්සර ලොකු වචනයවාගේ පි දැගතිින් අතවසරනවේ ක්‍රියාවලෙන් අපට හැදෙනවා ඔක්සිජල් ගස්වැල් මගින් තමයි මෙන්න මේ දේවල් දෙ ඔක්සිජන්ටික දෙනවා ඔක්සිජෙන්න්ටික දීද අපි පිට කරන කාබන්්ඩක් සයිටික මේ කට්ියාවපට දෙන්න කෙලා අරගෙන ඒ කට්ටියයේ ටික තියාගන්න ආහරණිපදවීමේ ක්‍රියාවලිට ස් වැල් හාරනිිපදවන ක්‍රියාවලයක් තියන එක තමයි ප්‍රවාශංස්ථේෂනය ක ල යාල අපි පස්වාසවාතයෙන් පිටුත නිගුත් කරන කාබ්ඩයක්ක් සැටික ගන්න අර ගන්නවා. ඇරගෙන ඒ ගොල්ල තියාගන්න ඒගොල්ලෝ අපට ඒටික තියා ගැන අපට ඔක්සිගන් දෙනවා. අන්න අපිට වාතය ලබා දෙන එන අපි කරන්න ෝනි හොදින් තබා ගැනීමට කළ හැකි දේවල් තමයි පලවෙනි දේ තමයිමකක්ද ගස්වැල් වැැවීම කරන්නට රුවනි නම් විදිහට දාලා ලියාගන්න අලවින එක විදිහට ග නැත්තම් වනාන්තර නද එම නැත ගස්වැැල්වැැවීම ගස් කොලන් ැවීම ගස් වැැවීම ඔන්නයාගේ පිළිතුරා අපට දෙන්න පුළ හොදින්ටයාගන්න පුළුව එම් ගස්වැවීම ගස්වැවැැවීම ගස්වැැල් වැැවීම හලවෙෙනක පිරිසුදුවාතය තියාගන්න කරන්න දෙයක් ඒ එවට සාතු සප්පයම් කිරීම කියන එකත් ඒකටම තමයි අදාළවෙඩි හරි බයි න දෙවනියක විදිට පිළියමු අහිත කරවායු දෙක හලවෙනික ගස් ගස් වැැවීම ගස් කොලන් මෙවීම ගස් දැල් බැවීම ඔය කියෙන දෙවල් ලොක්කොම හරි හරිතේ. එළඟකාරණය දෙවනියක අහි අහිතරවායු අහිත කරවායු අහිවාු අන්න හරි වාහනලු දුංවාාව කිරින් හරිපතය උත්තරය හරි අහිත කරවාු. එතකට වාහනවල දුම්කෙනෙවත් අයිති කර්මාත් ශාලාවලින් නිකුත්තන දුම් ඒත් අයිති න අහිත කරවායු වායු ගෝලයට ෝලය කැනමේ අපි අවට වාතය තිනි වායුගෝලයේ වාජුගොලයට නිකුත් කිරීමෙන් වැලකීම අහිත කරවායු වායුගෝලයට නිකුත් කිරීමෙන් වැලකීම නං අහිත කරවායු වායගෝයට නිකුත් කිරීමෙන් වැලකීම හරි කර්මාදශලාවලවායෝ පරිසරයට මුදා නොහැරීම හරිටම හරි ඒ ඔබ දාපු උත්තර හරි වාහන වල දුම අවම කිරීම හරිපුතේ ඒවක්කම හරි යි හමදයි පළගොඩ එනම් ඔන්න මං උදාහරම දෙකක් කිව්වා මකි අපට වැඩි උදාහරනි එකක් කතා කරන්න බැරිවේ කියලා ඔබ පොඩි උත්සාහයක් ගන්න පුතේ පිරිසිදු ජලය වට පිටාව කොහොමද තියාගන්නේ සෞඛ්‍යවත් ආහාර කොහොමද තියාගන්නේ සනිපරක්ෂක පහස කම් කොහොම අපි තියයාගන්නේ යහපත්ස ක්‍රමාණවත් ඉඩ කෙ කොහොම දයහපත් තියාගන්න කලන්ක බව කොහොමද යහ පපත්ත තියාගන්න කියලා ඔබ ඔබට කළ හැකි දේවල් අපට කළ හැකි දෙවල් යහන්නේ ඒ සම්බන්ධයෙන් කිහිපයක් ඔබ මෙතන ලියන්න චුට්ටක්්‍රියන්න අපි ඉනඟ දවසය අද්දී මේක වැදගත්තේ එන අපි හෙට හම්බ වෙනවා පහ හමාරටපහෝ සෞඛ්‍ය පන්තිය සමගී අහමාර මට මතක හැටියට තර මම ඔබට අර මේක තින පඩප් එක මේ තින පොතේ ඔබ දාන්නන් රූප එක එක්ම ඔබට කොහමද මේ ීඩියෝ එකක නරබන්නේ කිය එක සම්බන්ධය ඒකටත් එකතු කරන්න යමක් ඔබට දැනගන්න එනම් අපි කතා කරා අන්තිම වසයෙන් සෞ්‍යවත් පවුල් පරිසරයක් සහ ඒක තිබියයුතු අගතුනක් ගැන කතා කරා භෞතික පරිසරය මානසික පරිසරය සහ සාමාජයේ පරිසරය කියන එක ඒඇසුරෙන් අපි දැන් අවසන්කරයුතේ භෞතික පරිසයක තිබියතු අං කියන එක එනම් අද අපි මෙතනින් අපේ පන්තිය අවසන් කරනවා අපි නැවත එට දිනයේ හම්ුවමුම් හැමෝටම අයිබෝවන් සුබ ප්‍රාත්‍රිය .

යි ප කොඩ එක බලු මංක දාන්නම් රුප්ය කන හරි වර්සැත් තමා පුත්තේ ඔවු කිය से आ ුවने आदल